අයිබෝන් සුබ දැසනක් ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. 2015 අවුරුද්දත් ඔබ නොදැනීම කෙමින් කෙමින් ගෙවිලා යද්දී දින ගෙවෙනවා, සති ගෙවෙනවා, මාස ගෙවෙනවා, අවුරුද්දක් ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන්නේ. කෙසේ වෙතත් අපේ ජීවිතය සාර්ථක කරගන්න අපිම දැනගන්න ඕන. එනිසාම අද ආරම්භයේදී ඔබට මතක් කරනවා, නැති දේ ගැන ඇයි අපි සිත සිත ඉන්නේ? සිතු දේ නො සමහර විට ලෝ ජයගන්නේ. හොඳ දේ සැමදා මේ ලෝ පවතින්නේ, පින් සිතුලි වලින් පිරි යහපත් මිනිසෙක් වන්නේ. අපි යහපත් වන ධර්මයට තමයි ඔබේ පවුල් ඒකක යහපත් වෙන්නේ, ඔබේ ගම යහපත් වෙන්නේ, ඔබේ නගරය යහපත් වෙන්නේ, ඔබේ රට මගේ රට යහපත් වෙන්නේ. නිසා සමහර වෙලාවට අපි නරක සමාජයත් එක්ක ජීවත් වෙද්දී මේ දේවල් අපි තුලට අවශෝෂණය වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි. ඒ නිසාම ඔබ තීරණය කරන්න යහපත් ගමනක් යනවා නම් ඔබේ සාර්ථකත්වය ඔබටමයි එන්නේ කියලා. බදා දවස ගැන කතා බහ කරද්දී ඔබ බලාපොරොත්තුෙන් ඉන්නේ 2444555 දුරකථනය, 2444556 දුරකථනය හරහා අපිට වාස්තු විද්‍යා ප්‍රශ්න යොමු කරලා වෙලා ඔබේ නිවසේ වාස්තු ගැටලු හඳුනා ගන්න. එහෙනම් ඔන්න අපි බදාද දවසේ විඳින උදෑසන ආරම්භ කරනවා.
ඔබ රැඳ සිටින්නේ බදාදා දවස වින්දනීය උදෑසන වාස්තු විද්‍යා වැඩසටහනත් එක්කයි. අද දවස පටන් ගන්න වැඩසටහන පටන් ගන්න කලින් ඉඳන් අපිට දුරකථන ඇමතුම් වලින් ප්‍රශ්න යොමු කරන අපිට ලිපි ගණනාවක් ලැබිලා තිනවා. ඒවට අදාළ පොදු දේවල් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ගාම ප්‍රවීණ ජ්‍යොතිරේදී වගේම ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයාවිල්ලා ඉන්නවා අයිබෝන් කියලා පිළිගන්නවා. අපි පසුගිය සතියේ සවිස්තරාත්මක කතාබහ කර මාතෘකාවක් තමයි බ්‍රහ්මපාදය කියන දේ. ඒ බ්‍රහ්මපාදය යම්කිසි කෙනෙක් හඳුනා ගත්තා නම් බ්‍රහ්මපාදය හරහා යම්කිසි අසුබ දෙයක් ඔබේ ගෙදර පිහිටලා තියෙනවා නම් ඔබ වෙනස්කම් කරන්න ඇති කියලා විශ්වාස කරනවා. ලිපි වලින් අහලා තිබ්බ ප්‍රශ්න වලට අනුව අද දවසේත් අපි යම් තාක් දුරට ඒ පිළිබඳව කතාබහ කරන්න තීරණය කරා. නිශාන්ත මහත්මයා, දැන් බ්‍රහ්මපාදය ගැන කතාබහ කරද්දී අපි පසුගිය සතියේ සාරාංශයක් කරා. මෙතනදී මම දැනගන්න කැමතියි නිශාන්ත මහත්මයා, දැන් බ්‍රහ්මපාදය ගෙදරකට සුබ වෙන්නේ මොන වගේ දේවල් වලින්ද? මේ මසක දැන් උදාහරණයක් ඇටියට අපි ඔයක බ්‍රහ්මපාදය, එතකොට ගෘහනාභිය, ධනනිලය, මධ්‍යලක්ෂය ඔය සෑම නමකින්ම හඳුන්වනවා. මොකද මේ අපි ඔතනදී ගත්තන් පස්සේ මේ ගෙදරක තියෙන ප්‍රධානතම ස්ථානයක් හැටියට තමයි අපි මේ බ්‍රහ්මපාදය සලකන්නේ. ඉඩමක් ගත්තත් ඉඩමක බ්‍රහ්මපාදයක් තියෙන, එතන නිවසක් ගත්තත් නිවසක බ්‍රහ්මපාදය කියලා ස්ථානයක් පිහිටනවා. එතන මේ ඉතාමත් ශක්තිමත් ස්ථානයක් හැටියට තමයි සලකන්නේ. ඒක ඈත අතීතයේ ඉඳන්ම වාස්තු විද්‍යානුකූලව සඳහන් වෙලා තියෙන දෙයක්. ඒ වගේම මේ වාසු දෙවි සංකල්පය අනුව ගත්තට පස්සේ සමහර ගුරුකුලවල වාසු දෙවිතුමාගේ හෘදය හැටියට සලකනවා, සමහර ගුරුකුලවල වාසු දෙවිතුමාගේ නාභිය හැටියට සලකනවා. එතකොට මෙන්න මේ කොටස් දෙක තුල විශේෂයෙන්ම අපි වැදගත් වෙනවා ගෙදරක මේ බ්‍රහ්මපාදයේ පිහිටීම අවහිර නොවන අයුරින් තිබිය යුතුයි. අවහිර නොවනවයි කියලා කියන්නේ සමහර විට බොහෝ උදවිය මේක පෑගෙන්න හොඳ නැහැ කියලා යම් මතයක් ගෙනල්ලා බිත්ති ඇතුළට යොදවන අවස්ථා තියෙන සමහරට මේ හොඳට තියෙන බ්‍රහ්මපාදය මේක පෑගෙන තැනක තියෙන්නේ කියලා ඉවරලා බිත්තියක් තුළට යොදවන අවස්ථා තියෙන පෑගෙන්න හොඳ නැහැ කියලා. එවැනි දේ තුළ ඒ නිවසියන්ගේ ජීවනචර්යාව, දරුවන්ගේ ජීවනචර්යාව, ප්‍රධානීන්ගේ සමගිය සහජීවනය අනිවාර්යයෙන්ම අඩාල වෙච්ච තැන් අපි අනිවාර්යෙන් දැකලා තියෙනවා. මේ බ්‍රහ්මපාදය කියන එක ගොඩාක් දුරට බොහොම අපි කියන්නේ සැහැල්ලු ස්ථානයක ගෙදරක පිහිටන්න ඕන. විශේෂයෙන් ඔය අපි කතා කරා පසුගිය සතියේදී පඩි පෙළවල් යටට මේ බ්‍රහ්මපාදය ආවොත් අනිවාර්යයෙන්ම ඒ නිවසියන්ගේ දියුණුව, ඒ නිවසට පදිංචිට ආයිඳන් තියෙන දියුණුව ඉතාමත් ඉක්මනින් පහළ වැටීමක් ඇති කරනවා. ඒ වගේම තමයි වැසිකිළියකට, කැසිකිළියකට නාන කාමරයකට මේ බ්‍රහ්මපාදය පිහිටිවොත් එහෙම ඒ අයගේ තියෙන ශක්තියින් තමන් නොදනුවත්ව නැති නාස් වෙන සමාට සොර සතුරු කරදර බාධා ඇති කරවන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ රැකියාවන්, ව්‍යාපාරයන් හිටි අඩියම කඩා වැටීම ඇති වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි පිහිටීම් මේ බ්‍රහ්මපාදය කියන එක තුල තියෙන. ඒතර මේ තුල නොදනුවත් භාවය නිසා හුඟක් අය සමහර විට මේ ගෙදර තමන්ගේ මධ්‍යලක්ෂයේ ධනනිලයේ මේ බ්‍රහ්මපාදය පිළිබඳව තියෙන අවබෝධත්වයේ අඩු නිසා බොහෝ විට නිවසියන්ගේ දියුණුව ගොඩාක්මත් පහළ මට්ටමට වැටෙනකන් කවුරුත් දන්නේ නැහැ සද. නිසමන දැන් සමහර වෙලාවට බ්‍රහ්මපාදය තියෙන තැනට කොන්ක්‍රීට් කණුවක් එන්න පුළුවන්. ඊට අමතර මේ පඩි පෙළක් වගේ දෙයක් එන්න පුළුවන්. මේ තත්ත්වය බලපාන්නේ කොහොමද? ඒක තමයි සක. දැන් ගොඩක් අය මේ විශේෂයෙන්ම සැලසුමක් නිර්මාණය කිරීමේදී මුලින්ම සැලකිලිමත් විය යුතු දේ තමයි මේ බ්‍රහ්මපාදය පිළිබඳව. ඇතැම් විට සැලසුම් ශිල්පියා විසින් නිවැරදිව මේ සැලසුම ඇඳලා දෙනවා. බොහෝ විට ඒ සැලසුම ඇඳිද්දී මේ බ්‍රහ්මපාදය කියන එක සමහර විට යම් බිත්තියක අඩියක වගේ ප්‍රමාණයක් එහා මෙහා වෙන ප්‍රමාණයට තමයි ඇඳලා දෙන්නේ. එතකොට ඒ සැලසුම් ශිල්පියාගේ අඩුපාඩුවක් නෙමෙයි, බොහෝ විට ඊට පස්සේ මේ ගෙදර හදන්න සහසම්බන්ධ වෙන කාර්මික ශිල්පීන්ගේ වැරද්ද නිසා. අපි කියමු උදාහරණයක් හැටියට මේ අතිවාරම් කපන වෙලාවේ මුළු පරස් අරගන්නේ නිවැරදි අවබෝධයක් නැතුව. එහෙම නැත්නම් සමහරලාට එන මේසන් කාර්මික ශිල්පියාගේ අනවබෝධය නිසා සමහරලාවට සමහර සැලසුම් වල මිලිමීටර් ගණන් වලින් තමයි බිත්ති සලකුණු කරලා තියෙන්නේ. ඒ මිලිමීටර් ගන්න තමන්ට අඩිවලට පරිවර්තනය කරගන්න නොහැකියාව තියෙන නිසාවෙන්. එහෙම නැත්නම් සමහර සැලසුම් වල පිටින් පිට දුර ප්‍රමාණයන් සඳහන් කරන්නේ නැහැ, බිත්ති ඇතුලේ තියෙන දුර ප්‍රමාණයන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ පිළිබඳව තේරුම් ගැනීමේ නොහැකියාව නිසා, මොකද කවුරුත් කියන්නේ මේක මට තේරෙන්නේ නැහැ කියලා වැඩේ පටන් ගන්න ඉස්සල්. ඇතැම් විට ඒ කාමර අනවශ්‍ය ප්‍රමාණයට ලොකු වීම, අනවශ්‍ය ප්‍රමාණයට කුඩා වීම වගේ තත්ත්වයන් නිසා මේ බිත්තිය වගේ දේවල් අර බ්‍රහ්මපාදයේ මැදට එන්න පුළුවන්, පඩිපෙළ එන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඒක තුල අවසානයේදී පීඩා විඳින්නේ ඒ සැලසුම් ශිල්පියාවත් ඒ කාර්මික ශිල්පියාවත් නෙවෙයි, මේ නිවසට පදිංචිට එන උදවිය. ඒ නිසා සග අනිවාර්යයෙන්ම අර මම කිව්ව එකයි අපිට කියන්න බෑ කොතනින්ද මේක වරදින්නේ කියන එක. ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරද්දී සැලසුම් ශිල්පීන් පවා දෙන්න පුළුවන් උපදෙස තමයි මේ වැඩසටහන හරහා තමන් ඒ වැනි බ්‍රහ්මපාදයේ පිහිටන ස්ථානයේ අවම වශයෙන් අඩි 3-4ක ප්‍රමාණයකටවත් විවෘත කරලා තියන්නේ. ඒතොර යම් වැරදීමක් වුණොත්, අත්වැරද්දක් වුණොත්
සමහරලාට අඩියකට එකමාරක අඟල් 9ක වගේ ප්‍රමාණයක මේක ආසන්න වශයෙන් තිබ්බොත් බොහෝ විට අත්විවරමක් ඇතුළට මේ බ්‍රහ්මපාදයේ මේ ඉඩකඩ වැඩි. ඔව් දැන් මේ වැඩසටහන අද බලනයි නිශාන්ත මාත්ම දැන් බ්‍රහ්මපාදයේ ඉන්නේ කොතනටද කියන කාරණාව නිශ්චය කරගන්න කොහොමද කරගන්නේ කියන තැන ඇති. දැන් මේ මේ වැඩසටහන බලන කෙනෙකුට දැන් හැකියාව තියෙනවා නිශාන්ත මාත්ම එයා විසින්ම තීරණයකට එන්න මෙතනයි අපේ ගෙදර බ්‍රහ්මපාදයේ තියෙන්නේ කියලා එහෙම නිශ්චය කරගන්නේ කොහොමද? මෙහෙමයිසක දැන් වාස්තු විද්‍යානුකූලව නම් අපි ඒකේ ගණිත ක්‍රම කීපයක් තියෙනවා නිවැරදිම තැන කොතනට දෙන්නේ කියන එක බලාගන්න. නමුත් සරලව අපි ගත්තොත් එහෙම සැලසුමක නැත්තම් ගෙදරක මේ මුළු රේඛා කැපෙන ස්ථානයේ ඡේදන වෙන ලක්ෂය තමයි අපි බ්‍රහ්මපාදයේ මධ්‍ය ලක්ෂය කියලා සලකන්නේ. ගෙදර කොන් හතර. එතකොට අන්නේ ස්ථානය නිවැරදි තැනකද තියෙන්නේ කියන එක තමන්ටම බලාගන්න පුළුවන් සගයි. මම දැන් අහලා තියෙනවා නිසා දැන් මේ ගෙදර ඉඩම තියෙනවානේ. දැන් කොළඹ අවට බැලුවොත් අපිට පර්චස් 20-30 ගෙවල් නැහැ. අපි පර්චස් 4ට සීමා වෙලා තිනවා, පර්චස් 6ට සීමා වෙලා තිනවා. දැන් යම් කිසි කෙනෙක් ගියක් හදද්දි මේ ඉඩ ප්‍රමාණය ඔක්කොම ගන්නවා. එතකොට දැන් ඉඩම ඡේදනය වෙන තැනයි දැන් නිවස සම්පූර්ණයෙන්ම මේ ඉඩම මුල් කරගෙන නිර්මාණය කරලා තිනවනේ. අර නිවස ඡේදනය වෙන තැනටයි එකම තැනක් වෙනවන බ්‍රහ්මපාද එතන පිහිටලා තිනවනේ මොකද වෙන්නේ? ඔව් හොඳ ප්‍රශ්නයක් ඔබතුමා විසින් ඇහුවේ. ඇත්තටම අපි ওই දෙයට කියන්නේ මරුසූලම කියලා. එතකොට නිවසක් ඡේදනය වෙන ලක්ෂය සහ ඉඩමක් ඡේදන වෙන ලක්ෂ්‍ය එකම තැනකට පිහිටීම ඉතාමත් අශුභකාරී තත්වයන් තමයි ඇති කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම හොඳින් කල්පනාකාරී විය යුතුයි ඔය පර්චස් 10ට වඩා අඩු ඉඩම්වල නිවාස සැලසුම් නිර්මාණය කරදී බොහෝ විට අර ඔබතුමන් කියන ආකාරයට බ්ලයින්ඩ් වෝල් කියන සම්ප්‍රදාය ගොඩක් දුරට උපයෝගී කරගන්න වෙනවා. මොකද ඉඩකඩ ප්‍රමාණය අඩු නිසා මෙන්න මෙවැනි තත්වයන් තුළ ඒ අවධානම ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. මොකද ඉඩම ඡේදනය වෙන ලක්ෂ්‍යයයි නිවස ඡේදනය වෙන ලක්ෂ්‍යයි දෙකම එකම ස්ථානයකට පිහිටීම මේක ඉතාමත් අශුභකාරී තත්වයන් ඇති වෙනවා. ඒ නිසා ඒ තත්වයේ විශේෂයෙන්ම සැලසුම් ශිල්පීන් විසින් ඉඩමට ගිහිල්ලා සැලසුමක් නිර්මාණය කරන්න කියන්නේ ඔන්න ඔය හේතුව මත. ඒතොර ඉඩමේ තියෙන මධ්‍ය ලක්ෂ්‍යය කොතනද කියන එක බලලා තමයි තමන්ගේ සැලසුම නිර්මාණය කර යුතු වන්නේ. මොකද කොයිම අවස්ථාවකවත් ඉඩමේ සහ නිවසේ මේ මධ්‍ය ලක්ෂ්‍ය රේඛා කැපෙන දෙක එකම තැනකට આવොත් ඒක මරුසූලම හැටියට සලකනවා. මේක ඉතාමත් අසුබයි. එහෙම ස්ථානයක පදිංචිව සිටීමේ වාසනාව නම් ගොඩාක් දුරට අඩුයි සගා. මොකද ගොඩාක් කරදර බාධක වලට මුහුණ දෙන සිද්ධ වෙනවා නිවසියන්ට. ඔව් 2444555 දුරකථනේ, ඒ වගේම 2444556 දුරකථනේ ඔබට මතක් කරනවා. ඕනෑම වාස්තු විද්‍යා ගැටලුවක් අපිට යොමු කරන්න විශේෂයෙන්ම කියන්න ඕන යම් තාක් දුරට හෝ ඔබ දැනගෙන ඉන්න ඕන ඔබේ නිවසේ යම් යම් ස්ථානගත කිරීම් කුමන දිශාවන්ටද වෙලා තියෙන්නේ. ඒ වගේම නිවසේ දිගපළල අවශ්‍ය කරන ගෘහ මූලිකයේ උපන් දිනයේ උපන් වේලාව අවශ්‍ය කරනවා. සෝරණලතා මහත්මිය දුරකථනයෙන් ඉන්නවා. අයබෝවන්. ආ අයබෝවන්. අපිට කියන්න ඔබතුමේ ගම්පලාත කොහෙද? මං හංගල්. හංගල්. අපි ඉස්සල්ලාම අපිට දැනගන්න පුළුවන්ද උපන් දිනයේ උපන් වේලාවයි ගෘහ මූලිකයාගේ? 1962 දෙවැනි මාසයේ 11 වෙනිදා. 1962 දෙවැනි මාසයේ 11 උපන් වේලාව? උදේ 7:06. උදේ 7:06 නිවසේ දිගපළල කියන්නේ මොනවද? සම්පූර්ණ දිග අඩි 38යි අඟල් 9යි. 38 අඟල් 9යි පළල. අඩි 33යි අඟල් 7යි. අඩි කොහොමද? 33යි අඟල් 7යි. 7යි. ඔබට මේ දුරකථනයේ රැඳී සිටින විශාල මාත්ම අවස්ථාව තියෙනවා වැඩසටහන පුරාවටම වාස්තු විද්‍යා ගැටලුවක් තියෙනවනේ निराකරණය කරගන්න. අපි දුරකථන අංක මතක් කරනවා නැවතසර 2444555 2444556. ඔබතුමිය නිවසේ වැඩ කටයුතු නිම කරලාද තියෙන්නේ? අඩක් නිම කරපු එකක්. අපි දැනට කාමර දෙකකුයි බාත්รูම් එකකුයි විතරක් නිම කරලා ඒකේ පදිංචියට ඇවිල්ලා ඉස්සරහට අස්තිවාරම දාලා දැන් ගල් එක නැගගෙන යනවා. දැන් කොච්චර කාලද මේ නිවසේ පදිංචියට ඇවිල්ලා ඔබතුමිය? දැනට නිම කරපු කෑල්ලට පදිංචියට ඇවිල්ලා අවුරුදු 7ක් විතර වෙනවා. එහෙමයි. මොකද මේ නිවසේ වර්ගඵලයේ ඔබතුමියලට සීමුමන ආකාරයකට නැහැ. අය 3යි වැය 7ක් අංශක රාශි සහ ආයුෂ කියන පොරොන්දම් වල දුර්වලතාවයක් ඔබතුමියලට ඇති කරලා තියෙනවා. බොහෝ විට මේ දැනට පදිංචි වෙලා ඉන්න කොටස ඇවිල්ලා ඔබතුමියල උතුරු දිශාවටද නැගෙනහිර දිශාව පැත්තේ කොටසකද පදිංචි වෙලා ඉන්නේ? තව වැඩ කරන්න තියෙන්නේ දකුණු දිශාවේද එහෙම නැත්නම් බස්නාහිර දිශාවේද වැඩ කොටස ඉතුරු වෙලා තියෙන්නේ? කියන්නේ ඉස්සරහට ගේ සම්පූර්ණම දැන් හදන්න තියෙන්නේ. මේ අපි දැනට පදිංචි වෙලා ඉන්නේ ගේ අවසාන භාගයේ තියෙන කැලේ. නෑ මට දිශාව තමයි දැනගන්න ඕන මිස්. කොයි දිශාවේද දැන් ඔබතුමිය පදිංචි වෙලා ඉන්නේ කියන්නේ? දැනට ඒ කැලේ තියෙන්නේ බස්නාහිර පැත්තේ. හොඳයි. එතකොට දැන් මේ මෙතන මේ නිවසේ විශේෂයෙන්ම දැන් ඔබතුමියලා සැලසුමක් සකස් කරලා ඇති. මෙන්න මේ සැලසුමේ
වර්ගඵලය ඔබතුමියලට ගැළපෙන ආකාරයට තියෙනවද කියන ප්‍රශ්නේ වගේම අද අපි කතා කරන මාතෘකාව මේ නිවසට ඉතාමත් පොදු දෙයක්. ඔබතුමියට දැනෙන විදිහට ඔය නව නිවස ඉදිකිරීම එන මධ්‍ය ලක්ෂය එක්කෝ ඔබතුමියට දැනෙන්නේ මුදුන් යටලීය කෙලින්ම එන ආකාරයක් තියෙන ආකාරයක්ද, එහෙම නැත්නම් වැසිකිළියකට හෝ බාත්รูම් එකකට එනවා වගේද තේරෙන්නේ? නැහැ, දැන් මුළු සැලසුමක් තියෙනවනේ ඔබතුමියලා නිවස ඉදිකරන්න හදපු. ඒ නිවස ඉදිකරන්න හදන නිවසේ මැද මධ්‍ය ලක්ෂය කොයි ස්ථානයකට වගේ එයි කියලාද ඔබතුමියට දැනෙන්නේ? මැදසාලට පොඩ්ඩක් හොඳට බලන්න. මේක මෙන්න මේ බිත්තියක් ඇතුළකට හිර වෙන ආකාරයක් තියෙන ආකාරයක් තියෙනවා. ඒ නිසා තමයි ඔයාලා කොයි තරම් උත්සාහ ගත්තත් මෙන්න මේ නිවසේ වැඩ කටයුතු නිම කිරීමේ යම් කිසි දුර්වලතාවයක් තියෙන්නේ. වර්ග අඩි 26ත් 28ක ප්‍රමාණයක දුර්වලතාවයක් තියෙන ඔබතුමියගේ නිවසේ වැඩ කටයුතු නිම කරගන්න වාස්තු විද්‍යාඥයෙකු උපදෙස් පතන්න වෙනවා. නැත්තම් සග මේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමේ බාධාව මේ නිවස තුළ ඇති කරලා තියෙනවා. ඔව්, අද දවසේ අපේ ප්‍රධාන කාරණාව බ්‍රහ්මපාදයේ කියන මාතෘකාව. මෙහිදී ඔබ අපට දුරකථනයේ සම්බන්ධ වෙද්දී නිවසේ දිගපල්ල සහ උපන්දින උපන් වෙලාව දැනගන්නවා වගේ මතක් කරනවා යම් තාක් දුරට ඔබ සිහියේ තබා ගන්න නිවසේ දිශාවන් පිළිබඳව. එතකොට අපිට කතාබහේදී දුර්වලතාවය මොකක්ද කියන දේ නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. නිශාන් මහත්මයා, දැන් අපි නාගරිකන පරිසරයත් එක්ක බලද්දී දැන් අපාර්ට්මන්ට් මහල් නිවාස තියෙනවා. දැන් අපි අර කියපු කාරණාව පොදුවේ මහල් නිවාස සියල්ලටම බලපාන්න පුළුවන් නේද? ඉඩම ඡේදනය වීමත් නිවස ඡේදනය වීමත් වෙන ස්ථාන. උසක දැන් ගොඩාක් දුරට මහල් නිවාස කන්සෙප්ට් එක ගත්තත් අපි ඒ දේවල් තුල වුණත් අනිවාර්යයෙන්ම සැලසුම් නිර්මාණය කිරීමේදී ඔය මධ්‍ය ලක්ෂය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. එවැනි ස්ථාන වැරදීමක් වුණොත් සමහරලාට ඒ අපාර්ට්මන්ට් විකුණා ගැනීමට පවහන හැකි තත්ත්වයන් ඇති කරලා තියෙනවා. මොකද එන කෙනෙක් කොයි වෙලාවෙත් ඇතැම් විට දැන් වෙනදාට වඩා වාස්තු විද්‍යාවේ පිහිට පතන්නේ යොමු වෙලා තියෙන සෑම දෙනෙක්ම. යම් නිවසක් මිලට ගන්න ඉස්සල්ල හෝ වෙන එකක් තියා කුලියකට කුලී පදනම් මත නිවසකට යද්දී වුණත් අනිවාර්යයෙන් මේ නිවස පිළිබඳව වාස්තු විද්‍යානුකූල උපදෙස් පතන්න අද ලාංකික සමාජයේ ගොඩක් දුරට හුරු වෙලා තියෙන බොහෝ විට මේ හිරුනාලිකාව හරහා දැන් වසර දෙකකට තුනකට ආසන්න ප්‍රමාණයක් තිස්සෙම මේ වාස්තු විද්‍යාවේ තියෙන වැදගත්භාවය පිළිබඳ එහි තියෙන ප්‍රායෝගික සත්‍ය පිළිබඳව අපි අවබෝධයක් ලබා දෙන එක විශේෂයෙන් මම හිතන්නේ ගොඩක් දුරට ජාතිය අවශ්‍යතාවයක් හැටියට මම දකිනවා. ඒ නිසා ගෙදරක් කුලියට ගණිද්දී වුණත් දැන් ඕන කෙනෙකුට හොඳ දැනුමක් තියෙන සගා මේ වැඩසටහන හරහා මෙන්න මෙවැනි කටයුතු තියෙනවා නම් අපි මේ දේ මිලතේ ගැනීම එතරම් යහපත් නැහැ කියලා දැන් විශේෂයෙන්ම අපිට එන දුරකථන ඇමතුම් මාර්ගයෙන් වුණත් දැනෙනවා සගා දැන් ඊසාන දිශාවේ කුස්සියක් එහෙම තියෙනවා නම් ඒ ගෙදර කුලියටවත් යන්න එකට කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා එතන වාසනාව නැහැ කියලා. ඊසාන දිශාවේ ටොයිලට් වලවල් තියෙනවා නම් එවැනි දෙයක් ගන්න නැති තත්ත්වෙට අද දැනුවත් වෙලා තියෙනවා. ඒතර ඒ අය කුලියට ගියත් එතන මං කියන යහපත් තැනකට ගියොත් තමයි සගා Tamanටම කියලා ගියක් දොරක් හදාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් එතනත් කුලියට ගිහලා මාස 7ක් ඉන්නවා, එතන දිනුවෝ නැහැ කියලා තව ගියක් කුලියට අරන් යනවා. ඉතින් ඇත්තටම Taman කුලී නිවසකට ගියත් සගා දැකලා ඇති සමහර උදවිය කියනවා ඒ ගෙදර කුලියට එන අය හැමෝම ගෙවල් හදාගෙන තමයි ඊට පස්සේ ගියේ කියලා. එහෙම වාසනාවන්ත නිවාස අනිවාර්යයෙන්ම තියෙන වාසනාවන්තය කියලා හඳුන්වන්නේ මේ ගෘහාංග පිහිටවීම නිවැරදි දිශාගතව තිබ්බොත් අනිවාර්යයෙන් මේ නිවසට තමන්ගේ ශක්තියත් එක්ක කිරීතිරීම අනිවාර්යයෙන්ම ලැබෙන සල්. ඔව, අපේ උත්සාහය ඔබට නිරවුල් පරිසරයක් ඇති කිරීමයි, ඔබේ මනස නිරවුල් කිරීමයි. ඒ නිසාමයි බදාදා දවසේ මේ උත්සාහයෙන් ඔබේ වාස්තු විද්‍යා ගැටලු निराකරණය කළා, ඔබට හොඳ පිළිතුරක් ලබා දීලා, ඔබට හොඳ ගමනක් යන්න උදව් කරන්නේ. කෙටි විරාමයකට ගිහිල්ලා එල්ල හමු වෙමු. දවසේ අපිට එන දුරකථන ඇමතුම් වලට අනුව නිෂ්පාදකංශ අපිට දැනුම් දෙනවා ගෙවල් වල ඉන්න අය දැන් කලබල වෙලා බ්‍රහ්මපාදයේ පිහිටලා තියෙන ස්ථානය පිළිබඳව සැලකිලිමත් වෙනවා කියලා. ඇතම දැන් අපි දැනගත් ආකාරයකට උළුවස්සකට යටින් බ්‍රහ්මපාදයක් තියෙන්න හොඳ නැහැ. එහෙම නැත්නම් මුදුන්ලීයක් යටට බ්‍රහ්මපාදයක් තියෙන්න හොඳ නැහැ. ගෙදර බීම් එකක් යටට බ්‍රහ්මපාදයක් තියෙන්න හොඳ නැහැ. ඊට අමතරව අපි මතක් කරා ප්‍රධාන කණුවක් යටට බ්‍රහ්මපාදයක් තියෙන්න හොඳ නැහැ. විශාල මතය. දැන් මේවා බලද්දී අපි සාමාන්‍යයෙන් අපිට ඇසට ගැටෙනම දෙයක් තමයි සමහර ගෙවල් වල මහල් නිවාස වල, ඒ කියන්නේ තට්ටු දෙකේ තුනේ ගෙවල් වල පඩි පෙළ වැටිලා තිනවා ගෙට මැද ස්ථානෙන් වගේ ඉහළට යන්න. මෙතන බ්‍රහ්මපාදයක් තිබුණම මොන වගේ තත්ත්වයක් තියෙන්නේ? ඒක තමයි සක දැන් බාහිර ලංකාරය කියන එක වෙනයි.
ගොඩක් දුරට අපි දැකලා තියෙන දේ තමයි සමහර උදවිය දැන් ගිනිකොන දිශාවට ඊසාන දිශාවට මාස්ටර් බෙඩ්රූම් එක පිහිට ගන්නවා අපට තියෙන view එක හොඳයි කියලා. සමහර ලාට මං කිව්වේ ඒකයි අර අපිට දුර දකින්න සුන්දරත්වය පුළුවන් තරම් නිවැරදි ආකාරයට පිහිටුවා නොගත්තොත් ඒක විශාල මේ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් පඩිපෙළ වුණත් නිවසක මැද්දෙන් පිහිටලාදී දැන් මේ බලන්න මේ plan එක වුණත් බොහොම ලස්සන ගෘහ නිර්මාණ ශිල්පයක් තමයි ඉදි කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සැලසුමේ වුණත් බලද්දී මේ මේ අදා පේනවාදී සගාර තිරස් රේඛා දෙක කැපෙන ලක්ෂ්‍යය තමයි ඒ දෙක එකතු වෙන තැන තමයි බ්‍රහ්ම පාදයට අපිට සරලවම අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ දේ අපේ පඩිපෙළක් යටට පඩිපෙළ බොහොම අලංකාරවත් ලෙස ඉහළ වියදමත් දරලා නිර්මාණය කරත් මෙන්න මේ ස්ථානට එනවනම් මේ පේනවාදී දැන් සගාර නිවස මැද්දෙන් දෙපැත්තෙම යන්න පුළුවන් විදිහට ඉදි කර පඩිපෙළක් මේක. එතකොට මේ පඩිපෙළ මැදට නම් මෙන්න මේ බ්‍රහ්ම පාදයේ වැටෙන්නේ නැත්තම් දනනිරය ගෘහනාභිය වැටෙන්නේ ඒ නිවසියන් ඉහළට නම් යන්න හම්බෙන්නේ නැහැ සගා කවදාවත්. ඒ නිවසියන්ගේ ගමන් මාර්ගයේ ආර්ථිකමය, සෞඛ්‍යමය, දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ සෑම දෙයක්ම පහළට ගලාගෙන යන ආකාරයක් තියෙනවා. ඒතර දැන් ඔහොම පිහිටියයි කියලා මේ පඩිපෙළ ගලවලා අයින් කිරීම නෙමේ වාස්තු විද්‍යානුකූලව තියෙන්නේ. ඒතර එයාට පුළුවන් තව මේ වර්ගඵලයේ නිවැරදි ලෙස සකස් කරගෙන තව ගෙදරට කාමරයක් එසෙන්න නැතිනම් තව ගෘහාංගයක් එකතු කරගෙන මේ බ්‍රහ්මපාදයේ තව ටිකක් මේ පඩිපෙළෙන් ඉවතට ගෙනියන්න. අන්න එවැනි කාර්යභාරයක් කරගන්න වාස්තු විද්‍යාඥයෙක්ගේ ගෘහ නිර්මාණ ශිල්පියෙක්ගේ උපදෙස් පතා ගත්තොත් ඒ අයට දැනේවි කොච්චර විදියට මානසික ඒ වගේම ආර්ථිකමය සෞඛ්‍යමය සහනයක් ඒ නිවසට ලැබෙනවද කියන එක. මේක අත්දැකීමෙන්ම දන්න දෙයක්. ඉතින් මේ 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 තත්වයන් තුළ ඉඳගෙන දැන් අද දැකලා ඉවල මේ පඩිපෙළ අයින් කිරීම නෙමෙයි මම කියන්නේ නිවැරදිම විසඳුම මේ සඳහා නිවැරදි වාස්තු ක්‍රමවේද නැත්නම් වාස්තු උපාය මාර්ග භාවිතා කරලා ඒ නිවසියන්ට සෞභාග්‍ය උදා කරගන්න පුළුවන් සල්. නිසා මම දැන් අපි බ්‍රහ්මපාදයේ වැදගත්කම් පිළිබඳ කතා බහ කරද්දී නිකම් මට හිතෙච්ච දේ මම අහන්න මේ දැන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ගෙවල් වල පාපිසි තියෙනවා. ගෙදර ඇතුළේ නිස්ථානේ කකුල් පේ දාන්න පාපිසි තියෙනවා. දැන් බ්‍රහ්මපාදයේ තියෙන තැනට පාපිස්සක් දාලා තිබ්බොත් ඒත් ගැටලුවක්ද කකුල් පේ දාන්න වගේ තැනක් වෙනවා. පාපිස්සක් විතරක් නෙමෙයි සගා සමහර ගෙවල් වල අපි දැකලා තියෙනවා බල්ලෝ හිටන් ගැට ගහලා තියෙන මෙන්න මේ වගේ තැන් වල සූරතට හදන සතාව සමහරලාට තියලා තියෙන මේ වගේ තැන් වල. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි ගෙවල් දොරවල් හදාගෙන ඉන්න තැන් වල බොහෝ විට තියෙන ඔක්කොම කුණු කසල ටික එකතු කරලා තියෙන්නේ මේ වගේ තැනකට. ඒ වගේම තමයි කඩල බිඳලා දාන ගඩොල් කැට සිමෙන්ති උළු වැලි දේවල් තියෙන්නේත් මේ වගේ තැනක. ඒතොර ඒ ගෙදර කවදාවත් හදලා නිම කරන්න තියෙන ශක්තිය ගොඩාක් ප්‍රමාද වීම වෙනවා. කාර්මික ශිල්පීන් තරහ වෙලා යන ඔවුන්ගේ අතින් වැරදීම් සිද්ධ වෙනවා. සමහරලාට නිවසේ හිමිකරුට මේ ස්ථානයට පැමිණෙන්න තියෙන ආශාව කැමැත්ත නැතුව යනවා. මෙන්න මේ දේවල් වෙන ඊට අමතරව සමහර විට ඒ තුල සෝපා එකක් තියලා තිබ්බා. ඒකේ තරම් යහපත් තැනක් නෙමෙයි. මේ ස්ථානය කියන්නේ බොහොම බල ශක්තිමත් සහිත ස්ථානයක්. ගොඩක් දුරට අපි කියන්නේ මල් පෝච්චියක් වගේ දෙයක්. එසේ නැතිනම් තමන් අදහන කුමන හෝ ශාස්ත්‍රවරයෙක්ගේ පින්තූරයක් නිතරම ආලෝකයක් දැල්වෙන බල්බ් එකක් වගේ දමලා මේ ස්ථානට තියන්න පුළුවන්. ඒ වගේම තමයි අවුරුද්දේ සුබ මුහූර්තින් යදෙන ජනවාරි මාසේ පළවෙනිදට සමහර උදවිය කිදර කිරි උතුරනවා. සිංහල හින්දුනම් ඒ අලුත් අවුරුදු නැකතට කිරි උතුරන මෙන්න මෙවැනි සුබ කටයුතු කරන්න තමයි සගා මේ ස්ථානයේ යහපත් වෙන්නේ. පාපිසි දාන්න බල්ලෝ ගැට ගහලා තියන්න යම් කිසි බර දේවල් මේ ස්ථානය තුළ තැබීමේදී නිවසකට විතරක් නෙමෙයි ව්‍යාපාරික ස්ථානයකත් මධ්‍ය ලක්ෂ්‍ය දුර්වල වුණොත් ඒ ව්‍යාපාර දියුණුව ඇති වෙන්නේ නැහැ සගා. මේ වෙලාවේ හිරු ටීවී බලන කෙනෙක් අපිත් සමග සම්බන්ධ වෙනවා. අරුණ ශාන්ත මහත්මයා කුරුණෑගලින් ආයිබෝවන් සමා වෙන්න. අරුණ ශාන්ති මහත්මයා ආයිබෝවන්. ආයිබෝවන් සර්. සුබෝදයාසනක් අපිට කියන්නකෝ ගෘහමූලිකයා උපන් දිනේ උපන් වෙලාව. සුබෝදයාසනක් මහත්තයා, මගේ මහත්තයාගේ උපන් දිනේ 1964 7 වෙනි මාසේ 26 වෙනිදා රාත්‍රී 11:17ට. 7 වෙනි මාසේ 26 රාත්‍රී 11:17ට. අපිට කියන්න නිවසේ දිගපළල නිවැරදිව? දිග 48 අඟල් 1යි. ඔව්. පළල 38 අඟල් 7යි. 38 අඟල් 7යි. ඔබට මේ දුරකථනය රැඳිසින්නේ ශ්‍රමාත්ම පරීක්ෂා කරනවා. හරි මම. බ්‍රහ්මපාදය නැවසරයි මතක් කරන්නම්. බ්‍රහ්මපාදය තියෙන තැන නුසුදුසුයි. බීම් එකක් තියෙන්න, ප්‍රධාන උළුවස්සක් තිබෙන්න, තරපු පේලියක් තියෙන්න, බර තියෙන ඕනම දෙයක් තියෙන්න, සත්තුන් යම් යම් අවස්ථාවල ඒ ස්ථානයේ සිටීම, මේ දේවල් වලින් ඔබට වාස්තු විද්‍යා ගැටලු එන්න පුළුවන් කියලා නිශාන් මහත්මයා මතක් කරා. ඔබතුමියගේ මේ නිවස යම් කිසි මේ වෙනස් කිරීම් වලට භාජනය වුණාද නැත්නම් පෙර ඉඳන්ම තියෙන මේ දිග පළලද? මොකද දැන් මට මේ දීලා තියෙන්නේ වෙනස් කරපු දිගපළලද නැත්නම් වෙනස් කරන්නට පෙර තිබිච්ච දිගපළලද? වෙනස් කරපු එක. මේ වෙනස් කිරීම තුළ අයවැය පාද අතර තියෙන දුර්වලතාවය හොඳටම මගහැරලා තියෙනවා. ඒ වගේම දේවතා පොරොන්දම සුබ වෙලා තියෙනවා. නමුත් මෙන්න මේ යෝනි සහ නැකත් කියන පොරොන්දන් දෙකේ දුර්වලතාවයන් පෙර සිටම පැවතගෙන ඇවිල්ලා තියෙනවා. අපිට දකින්න පුළුවන් ඉෂාන්. ඔව්. මට දැනගන්න කැමති මේ වෙනස් කිරීමට පෙර අවම වශයෙන් ඔබතුමිය නම් මේ ගෙදර ගෘහපතිනිය හැටියට ඉන්නේ
මොනහරි ශල්‍ය කර්ම වලට වල් ලක් වුණාද අනතුරු වලට වල් ලක් වෙලා තියෙනවද කලින් ඉස්සල සර් අපි ඇවිල්ලා මේ දින 10ක් ඇතුළත මම ලොකු ඔපරේෂන් එකකට මෙයා වුණා දැන් හොඳයි ඇත්තටම මේ හිතුවේ නැති විදිහට මේ ලොකු කරදරයක් වුණා ඔව් දැන් මෙන්න මෙතනදී අනිවාර්යයෙන්ම ඔබතුමියගේ වර්ගඵලයේ තව අඩි එකමාරක් දෙකත් අතර ප්‍රමාණික පුංචි දුර්වලතාවයක් තියෙන මේ ආයුෂ පොරොන්ද මේ දුර්වලතාවේ මගහරව ගන්න කෙසේ වුවත් මේ තුලදී තමන් අර වෙනස් කරන්න මේ වාස්තු විද්‍යානුකූල උපදේශ පතලේ වෙනස් කිරීම ඔබතුමියට යහපත් වෙලා තියෙනවා නමුත් සෞඛ්‍ය පැත්තට යම් යම් දුර්වලතාවයන් තියෙනවා විශේෂයෙන්ම එතුමියට අපි කියන ඔබතුමියට මදක් දුර කතර රැඳී සිටින්න අපි වෙලාව කීයද කියලා බලන්න අවශ්‍ය රකු ඔබතුමියට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා අනුශාන්ත මහත්මිය නිසා මම අපි ඔව් අනුශාන්ති මහත්මියට අනිවාර්යයෙන්ම මේ නිවසේ තවත් බලය උපනංව ගන්න ඔබතුමිය බෞද්ධද ඔව් සර් ඔව් බෞද්ධ නම් ඔබතුමිය අනිවාර්යයෙන්ම පුර අටවක ලබන පෝයක් දිනයක උදෑසන 4:44ට මේ නිවසේ මධ්‍ය ලක්ෂයේ ළඟ අපි දැන් කතා වුණා වගේ කිරි ඉතිරි වීමක් කරන්න මොකද පරණ තියෙනා වූ දුර්වලතාවයන් වල අඟල් 18ත් 24ත් අතර ප්‍රමාණයක කියන්නේ අඩි එකමාරක් දෙකක අතර ප්‍රමාණයක යම් දුර්වලතාවයක් තියෙන නිසා හොඳින් සැලකිලිමත් වෙන්න ඔබතුමියගේ නිවසේ මධ්‍ය ලක්ෂයේ කොයි ස්ථානයේ වගේ පතිත වෙලාද තියෙන්නේ අර දැන් වෙනස් කිරීමෙන් ඉස්සල්ලා තිබිච්ච තැනට වැඩිය පොඩ්ඩක් වෙනසක් ඇති වෙලා තියෙනවා සර් මේ පොඩ්ඩක් බිත්තියට චුට්ටක් මෙහායින් වගේ තමයි තියෙන්නේ දැනට අන්න ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න විශේෂයෙන්ම බිත්තියත් තුලට එන එක තරම් යහපත් වෙන්නේ නැහැ මෙන්න මේ වර්ගඵලයේත් එක සකස් කරගෙන පුර අටවක ලබන පෝයත් දිනයක කිරි ඉතිරි වීමක් කරන්න එවිට ඔබතුමිය ළඟ ওই නිවසට තියෙන අහිතකරතා මගහරව ගන්න පුළුවන් ඉතින් විශේෂයෙන්ම මේ වාස්තු විද්‍යානුකූලව යම්කිසි උපදේශයක් පතන්න ඔබතුමිය යොමු වීම පිළිබඳව විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මොකද මේ අයවැය පාද අතර තියෙන දුර්වලතාවය ගොඩක් දුරට මගහැරලා තියෙන නිසා ඔන්න ඔය කටයුතු ටික කරන්න එතකොට ඔබතුමියගේ නිවස වාසනාවන්ත නිවසක් බවට පහසුවෙන් පත්තර ගන්න පුළුවන් ඔව් කාලයත් එක්ක තාක්ෂණය වෙනස් වෙනවා අපි දැනුමින් පරිපූර්ණ පුද්ගලයෝ බවට පත් වෙද්දී අපිට යම්කිසි දේවල් අනුමත කරන්නත් පුළුවන් අනුමත නොකරන්නත් පුළුවන් නිශාන්ත මහත්මයා දැන් වාස්තු විද්‍යාව පිළිබඳ අපි දෝෂ හඳුන්වා දෙද්දී යම්කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ සල්ලි වේදම් කරලා හදපු ගෙදර කඩන්න වෙයි නේද කියලා දැන් එතනට එන්නේ නැතුව වාස්තු විද්‍යාව හරහා දැන් බ්‍රහ්මපාදයේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒවා සුළු ප්‍රතිකර්ම වලින් විසඳාගන්නේ කොහොමද ඒක තමයි සකා දැන් අපි උදාහරණයක් හැටියට අපි කිව්වොත් එමේ x කියන තැන මේ මධ්‍ය ලක්ෂයේ පිහිටලා තියෙන මේක ඇවිල්ලා පඩිපෙළ මැද තියෙනවා. එතකොට පඩිපෙළේ අතර අපි කියමු දුර ප්‍රමාණය තියෙන අඩි 3 මාරයි කියලා. එතකොට අඩි 1 මාරකින් තමයි මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ. අපි එතකොට දැන් අපි මැද තියෙන දෙයට අපි නැගෙනින් දකුණු දිශාවෙන් හරි බස්නාහිර දිශාවෙන් හරි තව කාමරයක් අපි එකතු කරගන්න මේ ගෙදරට. ඒ කාමරේ අඩි 10ක් වෙනකොට එතකොට ඔබතුමාට දැනෙනවා ඇති අර මධ්‍ය ලක්ෂය එතකොට ඒ ස්ථානයට යනවා. එතකොට පඩිපෙළෙන් ඉවත් වෙලා තමයි මේ මධ්‍ය ලක්ෂය පිහිටන්නේ. එතකොට ඉතින් අර තියෙන දුර්වලතාවය නැහැ. තව ගෙදරට තව එක ගෘහාංගයක් එකතු වෙනවා. නැත්නම් පඩිපෙළ කඩලා ඉවත් කරලා තව නව පඩිපෙළක් දාන්න යනවා කියන එකනේ මේ ප්‍රායෝගික සත්‍ය මේ වාස්තු විද්‍යාව තුළ තියෙන්නේ. විශේෂයෙන්ම වැදගත් යුතු දෙයක් තමයි මේ කඩල බිඳින එක නෙමෙයි මේ වාස්තු විද්‍යාව කියන්නේ. වාස්තු විද්‍යාව තුළදී ගොඩාක් දුරට වෙන්නේ සගා ඇතැම් විට සමහර උදවිය පරීක්ෂා කළා එක දෝෂයක් තියෙන දේ ඉවත් කරගන්න තව දෝෂ කීපයක් මේ නිවසට එකතු කිරීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වාස්තු විද්‍යාව කියලා කියන්නේ මේ ගෘහාංග පිහිටලා තියෙන විදිය කොහොමද? ඒවයි දිශාව මොකක්ද? මේ මැද මොකද ඕනම වාස්තු විද්‍යාවකදී පැහැදිලිම පළවෙනිම දේ තමයි මේ ගෙදර ධන නිලයේ මධ්‍ය ලක්ෂය කොතනද තියෙන්නේ. මෙන්න මෙතනින්දන් තමයි සගා අපි අනිත් ඒවා බලාගෙන යන්න ඕන. එහෙම නැති වුණොත් ආ මේක විතරක් දෝෂයි කියලා මෙන්න මේ කටයුත්ත කිරීම තුළ තව දෝෂ කීපයක් ඒ තුළට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණයෙන්ම වාස්තු පරීක්ෂාවක් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔබතුමා නිරෝගීද කියලා ලේ විතරක් අපි පරීක්ෂා කරලා බලලා මදි. ඔබතුමාගේ උස බර ඒ වගේ මේ සෑම ඔබතුමාව සෑම අංශයක්ම පරීක්ෂා කරලා බලලා තමයි අපිට නිවැරදිව කියන්න පුළුවන් ඔව් ඔබතුමා නිරෝගී නැත්නම් ඔබතුමාට රෝගයක් හැදීමේ අවදානමක් තියෙන ඔබතුමා රෝගියෙක් ඔය වගේ විශ්ලේෂණය කරන්න පුළුවන්. එහෙම නැතුව ලේ විතරක් චෙක් කරලා බලලා උසගා ඔයා රෝගියෙක් කියලා ලිව්වොත් ඒක කිසිසේත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා වාස්තු විද්‍යාව කියලා කියන්නේ මෙන්න මේ අපි කියන්නේ ඉඩමක් ගත්තත් ඉඩමේ හැඩය, ඉඩමේ බෑවුම, ඉඩමේ පෘෂ්ඨය, ඉඩමේ තියෙන පස් සෝදාපාලු වීම ඔන්න ඔය වගේ සෑම අංශයක් බලලම තමයි අපිට භූමියක සුභසුභ කියන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඉඩමක් දැක ගමන් ආ මේ ඉඩම සුභයි කියලා කිව්වොත් ඒක සාර්ථකද මේ පිළියමක් නෙමෙයි සග. රත්නපුරෙන් මැණික මහත්මිය ඉන්න අපේ සමග එකතු වෙලා අයිබෝවන් සුබ දාසන. අයිබෝවන් අපිට කියන්න ගෘහ මූලිකය උපන් දිනය උපන් වෙලාව 1962 දෙවනි මාසේ දහනමේ උපන් වෙලාව රාත්‍රී 10:55 අපිට කියන්නේ දිග පළල නිවසේ දිග 54 අඟල් 1
සතර අඟල් එකයි පළල 33යි අඟල් 7යි 33යි අඟල් 7යි ඔබතුම දුරකථනයේ ඉන්න නිශාන්ත මත පරීක්ෂා කරනවා 2444555 දුරකථනය ඒ වගේම 2444556 දුරකථනය විවෘතයි වාස්තු ගැටලු සඳහා පිළිතුරු දෙන්න ඔබතුමියගේ නිවස ඉදි කරලා තියෙන බෑවුම් සහිත ඉඩමකද තනිතලා ඉඩමකද බෑවුම් සහිත බවක් තියෙනවා ඔය ජලය ගලාගෙන යාම තියෙන්නේ කුමාරි මහත්මියලගේ නිවසේ කොයි දිශාවෙන් කොයි දිශාවටද උතුරු දිශාවෙන් දකුණු දිශාවට මෙන්න මෙතන තමයි සගා මේ ප්‍රධානතම දුර්වලතාවය ඇති වෙලා තියෙන්නේ මේ ගෙදරට ගලාගෙන එන ආදායම් මාර්ගවල නිවරදි ලෙසින් ඔබතුමියලට ආයෝජනයක් කිරීමේ හැකියාව නැති වෙන එක එහෙම නැත්නම් යම්කිසි ආදායමක් ලැබුණොත් ඒ ආදායම නිම වෙනකම්ම තමන්ට තව මුදලක් එකතු කරගැනීමේ දුර්වලතාවයන් කියන දේ තියෙනවා මොකද අයවැය පොරොන්දම් අතර දුර්වලතාවයක් තියෙනවා දේවතා පොරොන්දම් අතර දුර්වලතාවයක් තියෙනවා ගෘහ මූලිකයාගේ රැකියාවද්ද ව්‍යාපාරයද්ද කරන්නේ මැණික් වෙළඳ ව්‍යාපාරයක් ඉතින් බොහොම හොඳ වෙළඳ ව්‍යාපාරයක් කරන්නේ මේ නිවසට දැන් පැමිණුණාට පස්සේ ඒ ආදායම් මාර්ග එහෙම කොහොමද තියෙන්නේ මහත්තයා දැන් කියපු දේ තමයි ආදායම ලැබුණාම ඒක ඉවර වෙනකම් තමයි අපිට ආදායම ලැබෙනවා අඩුයි ඒක තමයි මෙන්න මෙතනදී මේ තියෙන ඉතාලි අදබල දුර්වලතාවයක් නැහැ අයවැය සහ දේවතා කියන පොරොන්දම් තුනේ විතරයි දුර්වලතාවය තියෙන නැත්නම් නිවස සෑම කටයුත්තක්ම ඉතාමත් යහපත් ලෙසින් තියෙනවා ඒ නිසා ඔබතුමියට තියෙන මූලිකම දේ තමයි ඔන්න ඔය දකුණු දිශාවට ජලය ගලාගෙන යාම කෙසේ හෝ අඩු කර ගැනීමක් කරන්න මොකද ඔබතුමිය ජීවත් වෙන පරිසරයත් එක්ක සමහරලාට ඉතා අපහසු වෙන්න පුළුවන් නමුත් කෙසේ වුවත් උතුරේ ඉඳන් දකුණට ජලය ගලාගෙන යනවා නම් සගා අර ශම්බු කෝණේ ජලතා භූමින් ශ්‍රී මුඛ ධාරණී කියලා තමයි කියලා තියෙන වාස්තු විද්‍යාව තුළ මෙන්න මේ ස්ථානයෙන් ගලාගෙන යනකොට ගොඩාක් දුරට ඒ වතුර ටික හිඳනකන් නැවත වතුරෙන් يعني අපිට යම්කිසි ආදායමක් ලැබිලා ඒ ආදායම සම්පූර්ණයෙන් ඉවර වෙනකම්ම නැවත ආදායමක් උත්පාදනය කරගන්න දුර්වලතාවයන් තියෙනවා ඒ නිසා ඔබතුමියට මූලික වශයෙන් කළ යුතු වන්නේ මෙන්න මේ ජලය ගලාගෙන යාම පිළිබඳ අවධානයක් යොමු කරන්න වර්ග අඩි 6ක් 10ක් අතර පුංචි ප්‍රමාණයක තමයි දුර්වලතාවයක් තියෙන්නේ වාස්තු විද්‍යාඥයෙකු උපදෙස් පතල මෙන්න මේ වර්ගඵලයේ ප්‍රමාණය සකස් කරගන්න ඊට වඩා ප්‍රධාන තැන ඔබතුමිය ඔය ජලය ගලාගෙන යාම පිළිබඳ අවධානය යොමු කරගත්තොත් මං හිතන කුමාරි මහත්මියට වාසනාවන්ත නිවසක හිමිකාරණියක් වෙන්න පුළුවන් කියලා. දැන් නිශාන් මහත්මයා අපි බ්‍රහ්මපාද පිළිබඳ කතා බහ කරගෙන ආවා. දැන් සමහර අයත් එක්ක කතා බහ කරද්දී කියනවා මේ අලුත් ගෙදරට ආවට පස්සේ තමයි ප්‍රශ්න ඇති උනේ, ලෙඩ උනේ, අපරාධේ, ජීවිතයක් නැති වුණා. මෙහෙමයි කියලා කියනවා. දැන් එහෙම දේවල් වෙන්න අනිවාර්යෙන් වාස්තු විද්‍යාව බලපානවද? එහෙම දේවල් වෙන්න හේතුකාරක මොනවද? මෙහෙමයි සගා දැන් ගොඩාක් දුරට එතන ඔබතුමා අහපු ප්‍රශ්නෙට මට ඍජු වශයෙන් එක පිළිතුරකින් දෙන්න බෑ. අපි කියමු ගොඩාක් දුරට කෙනෙක්ගේ චර්යා රටාවන් වල තියෙන දේ. අපි කියන වාස්තු විද්‍යානුකූලව නිවැරදි නිවසක සිටිනවා එයාගේ තියෙන අපි කියන්නේ දුසිරිත් වලට පෙළඹිලා නම් තියෙන්නේ. එතකොට අපි කියමු දැන් මේ වාහනයක තමන් රියදුරු වෘත්තිය දරනවා නම් ඒක කිසිම අරපරිස්සමින් තොරව යනවා නම් මම කියන්නේ එවැනි තැන්වලදී තමන්ගේ සැලසුම් වල දුර්වලතාවයන් නිසා වෙනුත් චරදර බාධක වීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමන් උපේන ආදායමට වඩා වැඩි ආයෝජන කටයුතු කරගෙන තියෙනවා නම් තමන්ට දරන්න බැරි ණය මුදල් අරගෙන තියෙනවා නම් එවැනි කෙනෙකුටත් මං කියන්නේ සගා දියුණුව කියන දේ ගොඩක් දුරට අපහසු වෙන්න පුළුවන් කෙසේ වුවත් මම ඒකයි පැහැදිලි කිරීමක් කරේ සගා කෙනෙකුගේ ග්‍රහපල තත්වයන් ඉහත ආත්මයන් තුල කරන තිබෙන අපි කර්ම විපාක තත්වයන් ඒ වගේම තමන්ගේ උත්සාහය හීන කරන සමහර සමහර නිවාස තියෙනවා මේ බොහොම එනර්ජි එකෙන් වැඩ කරපු කෙනා ඒ නිවසේ පදිංචියට ආවට පස්සේ එච්චර උනන්දුවක් නැහැ ආදායම උපයන්නේ එක්ක නිතරම ලෙඩ ගතිය ඇති කරනවා දරුවන්ගෙත් එහෙමයි දක්ෂ ඉගෙන ගන්න දක්ෂ දරුවෝ බොහෝ විට ඒ ගෙදරකට ආවට පස්සේ නිතරම නිදිමත ගතිය විශේෂ බාහිර දේවල් වලට තමයි නැඹුරු වීම ඇති කරන්නේ මම කියන්නේ කොටස් 10කට අපේ ජීවිතය අපි දියුණුව කියන එක සඳහන් කරොත් මේකෙන් කොටස් 2ක වගකීම මේ පදිංචි නිවසෙන් අනිවාර්යෙන් බලපෑමක් ඇති කරනවා මොකද අපි වැඩිපුර කාලයක් නිදා ගැනීම කරන්නේ කෑම බීම ආහාර පාන ගන්න ආදායම් මාර්ග ගෙනලා සුරක්ෂිත කරන්න ඉදිරි අනාගතයට ආයෝජන සැලසුම් සකස් කරන්නේ තමන්ගේ පදිංචි නිවසේ ඉඳලා ඒ නිසා මේ නිවස කියන එක අර කොටස් 10කට අපි බෙදුවොත් ඒකෙන් කොටස් 2ක වගකීම අනිවාර්යෙන්ම දරනවා මතක් කරනවා ඔබ එවන සෑම ලිපියම කියවනවා කියවලලා පොදුවේ ඔබට බලපාන ප්‍රශ්න තමයි මෙතනදී මම අහන්නේ අපේ ලිපිනේ මතක් කරන්නම් විශේෂයෙන්ම ඔබට වාස්තු විද්‍යාව පිළිබඳව දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබේ නිවස ප්ලෑන් එක
ඒවගේ ඔබේ නිවසේ රූප සටහනක් ෆොටෝ එකක් අරන් අපිට එවන්න පුළුවන් ඒත් කමන්න ඔබේ විස්තර සඳහන් කළා මෙන්න මේ ලිපිණයට එවන්න හිරුටිවි බදාදා වින්දනීය උදෑසන 37 වන මහල නැගෙනහිර කුළුණ ලෝකවෙළඳ මධ්‍යස්ථානයේ කොළඹ කියන ලිපිණයට නැවසර මතක් කරන්න හිරුටිවි බදාදා වින්දනීය උදෑසන 37 වන මහල නැගෙනහිර කුළුණ ලෝකවෙළඳ මධ්‍යස්ථානයේ කොළඹ කියන ලිපිණයට නිශාල් මහත්මයා මේ අද දවසේ දැන් අපිට යම්තාක් බ්‍රහ්මපාදයේ තියෙන බලපෑම ඒ හරහා ඔබේ ජීවිතවලට වෙනසක් ඇති වෙනවාද කියන කාරණාව තහවුරු වෙද්දි මම මේ දේ තහන් හිතුවා. දැන් සමහර ජාමාතා හිතනවා මේ ගෙවල් වල ලී තියෙනවනේ. ලී කොස්ලි වහලට આવොත් හොඳයි. කිරි තියෙන ගසක්. ඒක වාසනාවන්තයි. එකම ලී වර්ගයේ වහලට දාන්න ඕන. ගෙදරට එකම ලී වර්ගයේ ප්‍රයෝජනේ ගන්න ඕන. මේ වැත්තක්ද? මේ මේසක දැන් ගොඩාක් දුරට ඉස්සර අපේ සමාජය තුළ මේ දැව සොයා ගැනීම කියන ඒවා ඉතාමත් නොයෙකුත් ක්‍රමවේද වලට බැලුවා. හෙද අපි කියන්නේ දැන් උදාහරණයට අකුණු සැර වැදිච්ච ගස් යොදාගත්තේ නැහැ. ඒ වගේම තමයි මේ කුහර සහිත බෙන සහිත ගස් යොදාගත්තේ නැහැ. මොකද ඒ කාලේ ඕනතරම් මේ දේවල් සුලභව තිබිච්ච නිසා. නමුත් අද සගා දන්නව ඇති අද ලී වෙළඳ පොළ ගත්තොත් එහෙම සමහර උදවියට හිතනවා මේ වහලට ලී යොදනට වඩා ලාභයි ස්ලැබ් එක දාන එක කියලා. මොකද අද ලී වල තියෙන ගණන් මිනුම් එක්ක. ඒ වගේම ආනයනික ලී වර්ග දැව වර්ග අද ගොඩාක් තියෙනවා. අපි වෙනම වැඩසටහනක් කරමු මේ දැව පිළිබඳව කොහොමද කියලා. ඒතර මේ දැන් ජ්‍යොතිර්විද්‍යාව තුලත් කිරි වෘක්ෂ හර වෘක්ෂ කියලා කොටස් ගොඩක් තියෙනවා. මෙතනදී ඉතින් ඇත්තරම හොඳයි Tamanට මේ කොස් වගේ දෙයක් වහලට දාලා ශක්තිමත්භාවය ඒ වගේ දෙයකින්. නමුත් අපි වාස්තු විද්‍යානුකූලව ගත්තොත් එහෙම මේ කිරි සහිත ගහක ලීයක් දාන්නේ අපි යෝජනා කරනවා ප්‍රධාන මංගල උළුවස්සට. නමුත් සගා දැන් මේ දේවල් පවා නූතන වාස්තු විද්‍යාව තුළ යම් තාක් දුරට වෙනස් වීම වලට භාජනය වෙලා තියෙනවා. අද ಭಾರತයේ ඉතාමත් ඉහළ වාස්තු සංකල්ප මත මාදන් ලීය ඉතාමත් සුබයි කියන තැනට අද පර්යේෂණ මට්ටමට ඔප්පු වෙලා තියෙනවා. මාදන් ගහෙන් ප්‍රධාන උළුවස්ස හදා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් මාදන් වෘක්ෂයකින් ලීයක් ඉරාගෙන උළුවස්සක් හදන තරමට මාදන් වෘක්ෂ මම හිතන්නේ බොහොම අල්ප වශයෙන් තමයි හොයාගන්න තියෙන්නේ. ඒ නිසා කොහොම වුණත් මම කියන්නේ ප්‍රධාන උළුවස්ස කිරි ගහකින් අපිට දා ගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. වහලට වුණත් නරකක් නැහැ. නමුත් අද ඒ සඳහා දරන්න තියෙන පිරිවැය ප්‍රමාණය මත තමයි ওই දේවල් තීරණය වීමක් වෙන්නේ සග. ඔව් ඔබේ ජීවිතයට වෙන යම්කිසි බලපෑමක් තියෙනවා නම් හිරුටි නරඹන ඔබ වෙනුවෙන් හැමදාමත් අපි වාස්තුදී වැඩසටහන ඔබට සහන දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ලියන්න අපිට හිරුටිවි බදාදා වින්දනී උදෑසන 37 වන මහල ලෝකවෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණ කොළඹ කියන ලිපිණයට ඔබට අවස්ථාව ලැබෙනවා. අපි වැඩසටහන අතරතුර ඔබේ ප්‍රශ්න විසඳන්නේ කෙසේද, ඒවට පිළියම් මොනවද කියන කාරණාව තහවුරු කරගන්න. නිශාන්ත මහත්මයාට බොහොමත්ම ස්තුතියි අද දවසේ අපි සමග සම්බන්ධ වුණාට. ආයිබෝන් කියලා සමුදෙන ගාම මතක් කරනවා මේ වැඩසටහන ඉවර වුණත් ඔබට අවස්ථාව තියෙනවා දුරකථනයෙන් කතා කරන්න. වාස්තුදියා ගැටලු තියෙනවා නම් ඒවට පිළිතුරු දෙන්න නිශාන්ත මහත්මයා සූදානමින් ඉන්නේ. කෙටි විරාමයකට යන්න හදන්නේ. විරාමෙන් පස්සේ නැවසරක් හමු වෙමු. උදෑසනක් අපි වින්දනේ උදෑසන බදාදා දවසත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි වින්දනේ උදෑසන තුළදී අනිවාර්යයෙන්ම සුන්දරත්වය ගැන කතා කරන්න පුංචිම හරි වෙලාවක් වෙන් කරගන්න. මොකද අපි හැමෝම කැමතිනේ සුන්දරත්වය දකින්න විඳින්න. ඒ වගේම තමයි අපි හැමෝම කැමති සුන්දරව ජීවත් වෙන්න, ලස්සනට ඉන්න. ඉතින් ලස්සන පෙනුමක් වෙනුවෙන් හැමදාමත් හොඳ දෙයක් පිළිබඳව අපි කතා බහ කරන්න වෙලාව වෙන් කරගනිද්දී අදත් අපි සූදානම් රුවැත්තියන් නොකින රහස නැචුරි ගැන කතා කරන්න. ඇයත් එක්ක ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී නිලූකා කොඩිකාර මහත්මිය අපිත් එක්ක ඉන්නවා. සුබ දවසක් ඔබට. සුබ දවසක්. මම ඔයාගෙන් තමයි දැනගන්නේ කැමති. මොකද ඔයා තමයි නැචුරි ගැන විශ්වාසයෙන් යුතුව කතා කරන නිසා ඒ විශ්වාසය අපි තුළත් ඇති කරන්නේ. ඒ නිසා අපි නැචුරි පිළිබඳව ටිකක් කතා කරමු. නැචුරි කියන්නේ අපි මේ වෙනකොට දන්නවා හැමෝම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ලස්සන ඉතිහාසයක් තියෙනවා. ඒ කියන්නේ සාඩම්බර ඉතිහාසයක් කිව්වොත් මං නිවැරදිද? අවුරුදු 15ක 16ක කාලයක් තුළ මේ නිෂ්පාදන පෙර මේ වෙළඳපොලේ තිබුණා අද වෙනකොට. ඉතින් මීතාක් දුට නිෂ්පාදනයක් වෙළඳපොලේ රඳා පවතිනනම් හැමෝම දන්න කාරණයක් තමයි වෙළඳපොලක නිෂ්පාදනයක් රඳා පවතිනනම් හැම්බෙලෙම ගුණාත්මක භාවය ගැන හැම්බෙලෙම තත්ත්ව සහතිකයන්නේ ඒ වගේම අපේ තියෙන සහතික එකම මේක මොන මට්ටමේද තියෙන්නේ විකුණන්න පුළුවන් තත්යක තියෙනවද මේක ගැළපෙන නිෂ්පාදනයක්ද කියන එක ගැන පරීක්ෂණ පවත්වලා තමයි මේ තාක් දුරට අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි හැම දෙයකටම සහතිකලා නිෂ්පාදන තමයි අපි නැචරල් තුලින් හැමදාම හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි
මේ තාක්තුරට අවුරුදු 15ක් 16ක් කාලයක් තුර බෙන්තපුරේ වැජබෙන්නේ. ඒ කියන්නේ ලස්සන්ට හොඳයි රූපලාවන ශිල්පිනියක් විදිහට ඒ නැචරල් පිළිබඳ විශ්වාසයෙන් කතා කරද්දී ඔබටත් ඒ විශ්වාසය අනිවාර්යයෙන්ම ගොඩනැගෙනවා ඇති සහ ඔබට ඒ පිළිබඳ යම් කිසි දෙයක් දැනගන්නට තියෙනවා නම් ලිපිනේ සහ දුරකථන අංක අනිවාර්යයෙන් මතක් කළ යුතුයි. නැචරල් නොම්බර 65-20 කැප්ටන් සුමුදු රාජපක්ෂ මාමත අත්තිඩිය දෙහිවල දුරකථන අංක 077-368-1680 076-821-6929 වගේම 011-385-904. හොඳයි දැන් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා සාඩම්බර ඉතිහාසයක් තියෙනවා හොඳ නිෂ්පාදනයක් කියලා. අපි දැන් නැචරි වෙළඳපොලේ මිලදී ගන්න ගියහම මොන මොන දේවල්ද අපිට නැචරි හරහා මිලදී ගන්නට පුළුවන්කම තියෙන මොනවද තියෙන නිෂ්පාදන? සමට, කොණ්ඩෙට, එතකොට ඒ වගේ ගත්තොත් මොනවද අපිට දෙන්න පුළුවන් නිෂ්පාදන? මේ නිෂ්පාදන පිළ අපි හැමදාම හඳුනා දිනවා ෂැම්පූ, බොඩි ලෝෂන්, ඒ වගේම ෆේස් වාෂ්, ටෝන එක. ඉතින් ඒ වගේම තව ඉදිරියට තව නිෂ්පාදන පෙළක් එන්න අපි සූදානම් කරගෙන යනවා. මේ වෙනකොට කටයුතු සූදානම් කරලා ඉවරයි. හැමදේම පරීක්ෂණ පවත්වලා හමට ගැලපෙනවාද කියලා බලලා ඉතින් ඒත් එක්කම හම අනුව ඉන්ග්‍රීඩියන්ස් තෝරගෙන මේ වෙනකොට නිෂ්පාදන පෙළ අපි වෙළඳපොළට දාන්න බලාපොරොත්තු වෙනවා. ලබන සතිය වෙනකොට අපි අලුත් නිෂ්පාදන පෙළ නැචරිත් එක්ක එකතු වෙන හැම කෙනෙක්ටම අපි තිළන කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ වෙනකොට මං අද අලුතින් දෙයක් හඳුන්වා දෙනවා. ඔන්න කොණ්ඩේ ගැන සැරකිල්ලක් දක්වන, කොණ්ඩේ ගැන පසුතැවුන, හිත එක්කම හිසකෙස් සහ හිස් කබල ගැන පසුතැවුණු. ඒ කියන්නේ මං කියනකොට දන්නව හැමෝම කොණ්ඩේ තියෙන ගැටලු මොනවාද කියලා. ඉතින් මේවට ගැළපෙන විදිහට අපි අද හැවිල් එකක් හඳුනා දීලා තිනවා. ඒකත් මං ඉදිරියේදී කියන්න කැමතියි. ඉතින් ඒත් එක්කම ඉස්සරහට අපි තව ෆේස් වොෂ් වර්ග, ඒත් එක්කම රාත්‍රී පෝෂණ සත්කාරයක් මුණට ආලේප කරන්න, ඒත් එක්කම නයිට් ක්‍රීම් එකක් හැමෝම අහනවා සුදු වෙන. ඉතින් අපි නයිට් ක්‍රීම් එකක් අලුතෙන්ම නිෂ්පාදනය කරලා තිනවා. ඔන්න සුදු වෙන කැමති කෙනෙක් ඉන්නනම් ලබන සතියේ ප්‍රෝග්‍රෑම් එකේ මිලදී ගන්න පුළුවන්. හොඳයි. දැන් හිසකෙස් ගැන කතා කරා. දැන් හිසකෙස් වලට වෙනම ඔයිල් එකකුත් ඇවිල්ලා තිනවා කියලා කිව්වා නැචරල්. ඉතින් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනි මේ පිළිබඳ. විශේෂයෙන්ම දැන් හිසකෙස් සම්බන්ධයෙන් කතා කරද්දී සම වගේම හිසකෙස් වලටත් වර්තමානයේ තරුණයන්ගේ ගොඩ කැමැත්තක් සහ ආදරයක් තියෙන නිසා සුන්දරත්වයේ එක කොටසක් තමයි හිසකෙස් කියන්නේ, කොණ්ඩේ කියන්නේ. කොණ්ඩේ සම්බන්ධයෙන් මොන වගේ ගැටලුද ප්‍රශ්නද ඇති වෙලා තියෙන්නේ සහ ඒකට කොහොමද මේ හෙයා ඔයිල් එක විසඳුමක් වෙන්නේ කියලා අපි කතා කරමු. ඇත්තටම මූණ ගැන ගැටලු වලට වැඩිය කොණ්ඩේ ගැන ගැටලුවක් ඇතිලොත් මම හිතන්නේ මේක විසඳ ගන්න අමාරු කාරණයක් වෙනවා. ඉතින් අපි කොණ්ඩේ ගැන කතා කරොත් ගොඩක් ඇගේ තියෙන්නේ කොණ්ඩේ යන එක. ඒත් එක්කම හිස්සොරි. මේකත් ගොඩක් ඇයට ගැටලුවක්. හරිම අවලස්සන හිස්සොරි තියෙනවා නම් අපේ හිස් කබලේ ඒත් එක්කම අපිට කළුපාට ඇඳුමක්, ලාපාට ඇඳුමක් අඳින්න බෑ. දවල් කාලේදී ඒක අපි ඔෆිස් එකට ගියත් හරිම අවලස්සන්ට පේනවා. ඉතින් මේ දේ නිසා ගොඩක් අය මන් දන්න ගොඩක් අය ඉන්නවා මානසිකව ගොඩක් දුක් ඉන්නවා. ඒත් එක්කම අපේ පර්සනලිටි එක සම්බන්ධයෙන් පෞෂත්වයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තමයි හිස්සොරි ඇතිවීම. ඉතින් ඒත් එක්කම අපි දන්නවා තව කෙමිකලි ඩැමේජ් වෙලා නොදනුවත් කම නිසා කෙමිකල්ස් පාවිච්චි කරලා කොණ්ඩේ ඩැමේජ් කරගෙන. ඉතින් මගේ ළඟට ගොඩක් එනවා කොණ්ඩේ ඩැමේජ් වෙච්ච අය. මගේ කොණ්ඩේ මේ කෙමිකල් එක දැම්මේ මේ විදිහට ඩැමේජ් වුණා කියලා. ඕන දැන් පසුතැවෙන්න ඕනේ. අපිට තියෙන නැචරල් නිෂ්පාදන පෙළේ නැචරලි 7 herbs oil එක. 7 herbs කියලා කියන්නේ තානියා අපි ඉන්ග්‍රීඩියන්ට්ස් හතක් එකතු කරලා තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. උළුහාල්, දෙහි, කෝපේ අපි දන්නවා කොණ්ඩෙට අවශ්‍ය දේවල්. ඉතින් ඒත් එකම කී කිරින්දිය මේ වගේ ස්වභාවික දේවල් ආයුර්වේද වට්ටෝරුවකට අනුව තමයි අපි සකස් කරලා තියෙන නිෂ්පාදනය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ආයුර්වේද වට්ටෝරුවක් තුළ සකස් කරපු දෙයක් අපි කොණ්ඩේට ආලේප ගන්න බය වෙන දෙයක් නැහැ. ඒත් එක්කම හරි නිෂ්පාදනය අපි හරි විදිහට තෝරගෙන ආලේප කරොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මහත්. ඉතින් කියන්නේ කියලා නිම කරන්න බෑ. මොකද මම පාවිච්චි කරනවා 7 herbs oil එක. මොකද අපි හැම වෙලෙම කෙමිකල්ස් පාවිච්චි කරනවා කොණ්ඩවලදී. ඉතින් මම හැම වෙලෙම නැචරල් යෝගරන්ට නිතේශ කරන්නේ ආලේප කරන්න කියලා. මම ආලේප කරලා ටික කාලයක් එකේ ප්‍රතිඵල අත්විඳලා පස්සේ ඉතින් හෙයා ඔයිල් එක මම හිතන්නේ ඔයගන්ට හොඳ දෙයක් වෙයි පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම සතියේ දවස් තුනක් හිස් කබල්ට හොතට දාලා මසාජ් කරන්න. මසාජ් කරලා අඩු තරමේ අපි පැය 4ක්වත් ඔයිල් එකක් කොණ්ඩේ තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන පෝෂණ කොටස් කොණ්ඩේට උරා ගන්න, ඒ වගේම හිස් කබල්ට උරා ගන්න, කොණ්ඩේ වැවෙන්නේ, අකල්ට හිසකෙස් පැසෙන එක වළක්වන්නේ. ඉතින් මේක ගෑමිදී අපි මතක තියාගන්න ඕනේ. උදේ කාලේදී ආලේප කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔෆිස් යන කෙනෙක් ඉතින් මට වෙලාවක් නැහැ කියලා. ඉතින් ඒ වගේම රාත්‍රී කාලේ ආලේප කරත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි 12ට කලින් අපි කොණ්ඩේ නාන්න ඕනේ. මම කියන්නේ දවල් කාලට කලින් අපි නෑවොත් තමයි අපි කොණ්ඩේ අකලට හිසකෙස් පැසෙන්නේ නැත්තේ. මේ දේත් ඔයගලන් මතක තියාගත්තොත් ඔයගලන් කොණ්ඩේ ඔක්රන්න පුළුවන් තුරකින්. හොඳයි.
හිසකෙස් ආරක්ෂා කරගන්න හිසකෙස් ලස්සන තියාගන්න ආයිල් එකක් නැචරල් ඉතින් හඳුනා දෙලා තියෙනවා. ඉතින් භාවිතා කරලා බලන්න කොයි වගේ වෙනසක් ඔබේ හිසකෙස් වලට ලැබෙද කියලා. එහෙම නේද? දැන් අපි සමගෙන කතා කරමු. අනිවාර්යෙන් සමගෙන අමතක කරන්න බෑනේ. මොකද විශේෂයෙන් මුහුණ සමගෙන කොහොමවත් අමතක කරන්න බෑ. මුහුණ ලස්සනට තියෙන්න ඕනේ. දැන් මුහුණ සමගෙන කතා කරද්දී නිරන්තරයෙන් අපිරිසුදු වෙන්නේ සම. විශේෂයෙන් මුහුණ අපිරිසුදු වෙද්දී පිරිසුදු කාරකයක් විදිහට මොනවද අපිට නැචරල් වෙතින් මිලදී ගන්නට පුළුවන්කම තියෙන්නේ? පිරිසුදුකම තමයි අපේ ලස්සනේ රහස වෙන්නේ. ඒ වගේම අපේ පෞරුෂත්වයේ ප්‍රධාන දේ වෙන්නේ පිරිසුදුකම. ඉතින් ඒ නිසා පිරිසුදුකම ගැන කතා කරනකොට අපේ ශරීරය වගේම අපේ මූණ අපි ගොඩක් දන්නවා ගොඩක් පාවිච්චි කරන්නේ හොඳ ෆේස් වොෂ් එකක් මූණ පිරිසුදු කරන්න. ඒ තුළින් ඇති වෙන ගැටලු අපි ගොඩක් දන්නවා. ඇක්නි ඇති වෙනවා, පිම්පල්ස් ඇති වෙනවා. අනවශ්‍ය ලෙස ආලේපන පාවිච්චි කිරීම තමන්ට මූණට ගැළපෙන්නේ නැති, සමට ගැළපෙන්නේ නැති නිෂ්පාදන පාවිච්චි කිරීම, මේ වගේම ඉන්ග්‍රීඩියන්ස් ගැන දැනුමක් නැතුව දේවල් පාවිච්චි කිරීම තුළිනුත් අපි දැකලා තිනවා අනිසි ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා නැචරල් නිෂ්පාදන පෙළේ තියෙන නිෂ්පාදන අපි හැම වෙලෙම සකස් කරලා තියෙන සමානුව. ඒ කියන්නේ අපි දන්නවා සමානුව වර්ගීකරණය කිරීමේදී ඔයිලි ස්කින් එකක් නම්, ඒ කියන්නේ තෙල් සහිත සමක් නම් ඒකේ ගැළපෙන ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න මතක තියාගන්න ඕනේ. ඉතින් අපි ඉස්සෙල්ලා අපි සම හඳුනගෙන ඉන්න ඕනේ. අපි හිතමු කම්බිනේෂන් ස්කින් එකක්ද, එහෙම නැත්නම් ඩ්‍රයි ස්කින් එකක්ද, මොකද වියලි සමක්ද? වියලි සම තියෙන අය ගොඩක් වෙලාවට එක එක්කිනාට එක එක් ගැටලු තියෙන්නේ. මට තියෙන ගැටලු නෙමෙයි තානියට තියෙන්නේ, තව කෙනෙක් තියෙන ඒ ගැටලු නෙමෙයි. ඒ නිසා අපි සම ගැන සැලකිලිමත් වෙනකොට, සම ගැන පිරිසුදු කිරීම ගැන සැලකිලිමත් වෙනකොට අනිවාර්යයෙන්ම සමානුව අපේ නිෂ්පාදන තෝරා ගැනීම ගැන සැලකිල්ලක් දක්වනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ෆේස් වොෂ් එක, ස්ට්‍රෝබෙරි ෆේස් වොෂ් එක ගැන. මේක අපි සකස් කරලා තියෙන තෙල් සහිත සමට. තෙල් සහිත සමට ආලේප කිරීමේදී අපි කියන්නේ දවසට දෙපාරක් පාවිච්චි කරන්න කියලා. අපි හැම දෙයක්ම අනවශ්‍ය විදිහට පාවිච්චි කළොත් ඒකේ ලැබෙන ප්‍රතිඵලයේ අනිසි වෙන්න පුළුවන්. මොකද අපිට pH අගයක් හැමතෙම අනිවාර්යෙන්ම අවශ්‍යයි. මෝෂ ගති අපි හැම වෙලේම රඳා පවත්වන්න ඕනේ. ඒ නිසා පිරිසුදු කිරීමේදී අනවශ්‍ය ලෙස පිරිසුදු කිරීමෙන් අර මුනේ තියෙන තෙල් ස්වභාවය ඉවත් කරන්න ගිහිල්ලා අපේ මෝෂ ගති නැති වෙන්න පුළුවන්. ඒ නිසා නමුත් අපේ නැචරල් නිෂ්පාදන පෙරිත නිෂ්පාදන අපි හැම වෙලේම pH අගය බැලන්ස් කරලා මෝෂ ගතිය අපේ හැම රඳා පවතින විදිහට තමයි නිෂ්පාදනය කළ තියෙන. ඒත් එකම කුමාරිකා ෆේස් වොෂ් එක පාවිච්චි කරනවා සාමාන්‍ය මුනටත් සාමාන්‍ය සමටත්. ඊටකම ෆෙයානස් එකක් තියෙනවා. ඔන්න සුදු වෙන්න කැමති අයට ෆෙයානස් ෆේස් වොෂ් එක පාවිච්චි කරන්න පුළුවන්. අවුවට පිරිසිදු ස්වභාවයක් තියෙනවා නම් අපිට ඕන ටිකක් සුදු වෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. දිනකට දෙවරක් පාවිච්චි කරන්න මතක තියාගන්න. ආවට ගියාට හිතුමතේට අනවබෝධයෙන් දේවල් මිලදී ගන්න නැතුව වෙළඳ පොළට ගිහිලා දැන් ඔබට අවබෝධයෙන් හොඳ නිෂ්පාදනයක් තෝරගන්නට පුළුවන්කම තියෙනවා. ඔබේ සම මොකක්ද කියලා හඳුනගෙන ඒ සමට ගැළපෙන හොඳ නිෂ්පාදනයක් තෝරගන්න ඔන්න නැචරල් විතින් ඔබේ සම කුමක් වුණත් ඒ සමට ගැළපෙන හොඳ නිෂ්පාදනයක් හඳුනා දෙලා තිනවා. ඉතින් ඒ දේවල් මිලදී අරගෙන සුන්දරත්වේ ළඟා කරගන්න ලස්සන වෙන්න කියලා මතක් කරන ගමන් අපි විශේෂාංගයෙන් සමුගන්නේ සූදානම් වෙන්නේ. ඔබතුමිට බොහොම ස්තුතියි අදවස අපිත් එක්ක සම්බන්ධ වුණාට. ලිපිනේ සහ දුරකථනංක මතක් කරන්නම්. නැචරල් නොමර 65න් මිස කැප්ටන් සුමුදු රාජපක්ෂ මාවත අත්තිරිය දෙහිවල දුරකථන අංක 077368 1680, 076-826-6929, 011-4385-904. එහෙමනම් මේ විශේෂාංගයෙන් සමුගන්නවා. රැඳලා ඉන්න කියලා ආරාධනා කරනවා බදාද දවසේ වින්දනේ උදෑසන සමගින්. හංසවිල විශේෂාංග ආරම්භ කරන සූදානම් වෙනවා. බදාදා දවසේ ඔබ දන්නවා හංසවිල තුල අප කතාබහට ලක් කරන්නේ රට තුල අප කතිකාවතට ලක් කළ යුතු කාලෝචිත මාතෘකාවන්, විශේෂයෙන්ම ඔබේ ජීවිතයට වැදගත් වන වැදගත් වූ කරුණු කාරණා තමයි අපි මේ වැඩසටහන තුල අප සාකච්ඡාවට බඳුන් කරන්නේ. දැන් නුදුරු දින කිහිපයේදී රටේ විවිධ වෙනස්කම් සිදු වෙනවා. මම කියන්නේ මේ බරපතල කාරණයක් කරන නෙවෙයි, මම මේ කතා කරන උත්සාහ කරන්නේ මේ යම් යම් පිරිස්සලට සුවිශේෂී කරුණු කාරණා සිද්ධ වෙනවා. උදාහරණයක් ඉදිරිය ගත්තොත් එහෙම ඊයේ පෙරේදා උසස් පෙළ විභාගය ආරම්භ කළා. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යනකොට තවත් විශේෂ දේවල් කීපයක් සිද්ධ වෙනවා. ඊට අමතරව දැන් අද අප මේ කතා කරන්න යන බලාපොරොත්තු වෙන කාරණාව තමයි මේ සුළු පිරිසක්. සුළු පිරිසක් වුණාට මේ අය පිළිබඳව කතාබහට ලක් කළ යුතුමයි. කවුද ඒ සුළු පිරිස? ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ දුවා දරුවන් පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ශිෂ්‍යත්ව විභාගයේ කියන ඒ රාමුව තුළ මේ දරුවන් කොයි විදිහටද හැසිරිය යුත්තේ සහ විශේෂයෙන් දෙමාපියන්ගේ වගකීම යුතුකම කුමක්ද මේ දරුවන්ට ඒ ශිෂ්‍යත්ව විභාගයේ හෝ වේවා ඒ අයගේ ඉදිරි අනාගතය වෙනුවෙන් අවශ්‍ය කරන අධ්‍යාපනය
ලබා දෙන්නට දෙමාපියන්ගේ දායකත්වයක විදිහට ලබා දී යුත්තේ කියන කාරණාව කතා කරන සූදානම් වෙනවා. විශේෂයෙන්ම අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ ශිෂ්‍යත්ව විභාගයේ අලලා ඒට සමගාමීව වැදගත් වූ කරුණු කිහිපයක් කතා කරන්න. ආදරණීය දෙමාපියන් ඉදිරිය ඔබ බලාගෙන ඉන්නවා නම් අපි අද දවසේ කතා කරන මේ මාතෘකාව තුළ ඔබට ගන්නට දෙයක් තිබේවි. ඒ තුළ ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්නට සාර්ථක කරගන්නට අවශ්‍ය කරන අත්වල සපයන් ඔබට හැකියාවක් ලැබේවි. අප හඳුනා ගන්නවා අද දවසේ අපේ වැඩසටහනට අපි ආරාධනා කරපු දෙපළ. මුලින්ම හඳුනා ගන්නවා ළමහා කාන්තා අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ජයන්ත රුක්මණී සිරිවර්ධන මහත්මිය. අයබුවන් සුබදස්නක් ලැබුණා. ඒ වගේම අපි ආරාධනා කරා ආකල්ප හා පෞරුෂ සංවර්ධන මනෝවිද්‍යා ලේකක හා දේශක ආචාර්ය ඒ කොතලාවලයන්ට අයිබෝන් සුබදස්නක් වේවා. අයිබෝන් සුබදස්නක්. හොඳයි, දැන් ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව කතා කරනකොට ඔබතුමියත් අම්මා කෙනෙක්. එතකොට පුංචි දරුවන් පිළිබඳව විශේෂයෙන්ම පුංචි දරුවන් කෙසේ වෙතත් අපි සමස්තයක් විදිහට දරුවන් කියන කාරණාව කතා කරුත් එහෙම දරුවන්ගේ සිතුම් පැතුම් මානසිකත්වය කොයි විදිහටද කියන එක හොඳටම දන්න කෙනෙක් ඔබ මමක් විදිහට. දැන් ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව කතා කරද්දී ශිෂ්‍යත්ව විභාගයට කොටසක් බනිනවා. තව කොටසක් හොඳ කියනවා. දැන් මේකේ යථා ස්වභාවය ඔබතුමියගේ දෘෂ්ටි කෝණයෙන් දකින්න එක වටිනවා. මුලින්ම මොකද අද දවසේ වැඩසටහනට ඔබ කැඳවාගත්තේ මේ මාතෘකා පිළිබඳ කතා කරන නිසා ඔබේ අදහස මොකද්ද? ශිෂ්‍යත්ව විභාගය සුදුසුද දරුවාට නුසුදුසු මේ කියන කාරණාව මම හිතනවා මුලින්ම පැහැදිලි කරගන්න එක වටිනවා. ඒ නිසා අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් තියෙනවා. ඔව්, මේ පිළිබඳ විවිධ මතවාද තියෙනවා. ඇත්තටම මේක මුලින්ම මම හිතනවා මේ අවශ්‍යතාවය පැනනගින්නේ දරුවාට හොඳ පාසලක් ලබා දීම අරමුණු කරගෙන. ඉතින් මේක නිෂේධනීය පැත්තට කතා කරන අය බොහෝ දෙනෙක් කියන්නේ මේක ළමයින්ට බරපතල වැඩි මානසික වශයෙන් කියන එක. නමුත් දෙමව්පියන්ගේ පැත්තෙන් බැලුවම මමත් අම්මා කෙනෙක් ළමෙක් හොඳම ඉස්කෝලේකට දාන්න තමයි දෙමව්පිය උත්සාහ කරන්නේ. අද තියෙන මේ වාතාවරණය උඩ නොයෙක් නීති රීති රාමෝ උඩ මේ දරුවෙක් ඒ කියන්නේ පළවෙනි පන්තියේ ඉඳලා හොඳ ඉස්කෝලේකට දාගන්න අමාරු වෙන හුඟ බොහෝ දෙමව්පියන්ට. ඔච්චර ඕනගම තිබුණත්. ඉතින් එතෙන්දී ඒ තියෙන කඩයිම තමයි මේ දරුවට තියෙන පහේ ශිෂ්‍යත්වය. ඒක නිසා මේකනේ අර අර මේ විශේෂකල් කියන්නේ අපි මේක නිකන් අර ශ්‍රවුමකට යනවා වගේ මේ දෙයක් වෙන්නේ දරු. එතකොට දෙමව්පිය උත්සාහ කරනවා ළමයා මේකෙන් කොහොම හරි පාස් කරලා අර හොඳ ඉස්කෝලේකට යවා ගන්න. එතකොට ගුරුවරුත් බලාපොරොත්තු වෙනවා මේ පහේ ශිෂ්‍යත්වයට ඉදිරිපත් වෙන ළමයින්ගේ මේ ප්‍රතිශතය පෙන්නලා පාසීමේ ප්‍රතිශතය පෙන්නලා ඉස්කෝලේට මේ පාසලට මේ ගෞරවයක් ලබා ගන්න මේ සංඛ්‍යාලේකුණ උඩ. ඉතින් මේක මම මේක හරි අමුතු ඉතින් රවුමක් වගේ යන දෙයක්. කොහොම වුණත් මේ හැම එකෙන්ම සමහර වෙලාවට අපිට කියන්න බෑ 100%ක් ළමයි මේ වෙලාව විභාගයට සූදානම් වෙන නිසා ඇත්තටම අපිට කියන්න බෑ ළමයි අධෛර්යමත් කරන්න හොඳ නැහැ. අපි ධෛර්යමත් කරන්න ඕනේ. නමුත් ළමයි තමයි මේකෙන් හෙම්බත් වෙන්නේ. ඉතින් මම දකින දේ නම් කොහොම වුණත් ළමා අයිතිවාසිකම් යටතේ කිසිම අන්දමකින් ළමයාව පෙළන්න හොඳ නැහැ. ළමයාව හෙම්බත් කරන්න හොඳ නැහැ. එතකොට ඇතිවන බරපතල් මේ මානසික හා ශාරීරික දේවල් පහු කාලෙටත් බලපානවා. අනිත් එක සමහර වෙලාවට මේ තුලින් එන මතුවන යම් තව ප්‍රධාන ගැටලුවක් තමයි ළමයි තුල ඇතිවන ගුණධර්ම වගාවේ පිරිහීම. ළමයා ආත්මార్థයට හුරු වෙනවා. නමුත් දෙමාපියන්ටත් දරුවටත් තියෙන විකල්පයක් විදිහට මේක දිරිගැන්වීම කරන්න ඕන කියන එක තන ඉන්න වෙනවා අපිට. මට පොඩි අවස්ථාවක් දෙන්න වෙලා බලලා කතා කරමු. ශිෂ්‍යත්ව විභාගයේ හොඳ සහ නරක කියන දෙකම අපට ගන්න පුළුවන් කියන කාරණාව කියද්දී දැන් මේ ඔබතුමාගේ පැත්තෙන් ඔබතුමා මගෙත් එක්ක මේ වැඩසටහනට පෙර කතා කරද්දී සඳහන් කරපු දෙයක් තමයි ශිෂ්‍යත්ව විභාගය කියන්නේ මනෝවිද්‍යාත්මකව ගත්තාම බොහොම වැදගත් වූ කාරණාවක්. පුංචි දරුවට ශිෂ්‍යත්ව විභාගය වැදගත්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන දරුවාට වඩා දෙමාපියන්ගේ සූදානමක් අප දකිනවා වර්තමානයේ. මේ සිස්ටම් එකේ යම්කිසි වෙනසක් වෙලා තිබෙනවා. මම හිතනවා ඒ අර ඔබතුමා කියන ශිෂ්‍යත්ව විභාගයේ තිබෙන වැදගත්කම මොකක්ද කියන එක සහ මේ සිස්ටම් එකේ මොකක්ද වෙලා තියෙන වෙනස අපේ නිවැරදි කරගත යුතු තැන මොකක්ද කියන එක තමයි මම හිතන්නේ ඔබතුමාගේ පාර්ශවයෙන් කතා කළ යුත්තේ මේ වෙලාවේ. ඇත්තටම රුවන් දැන් ඔය ශිෂ්‍යත්ව විභාගය ගැන නූතනේ අපි දකින්නේ මේක මවුරුන්ගේ විභාගය කියලානේ. අපි මේක මේ ශිෂ්‍යත්ව විභාගයේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයට එහෙම නැත්නම් මේක සමාජගත කළේ කොතනින්ද කියලා ඉතිහාසෙ පොඩ්ඩක් මතක් කරගත්තොත් වඩා හොඳයි කියන එක මේක අමතක වෙලා හුඟක් අයට.
බලධාරීන්ට අමතක වෙලා දෙමෝපියන්ටත් අමතක වෙලා. ඔය 1939 මේ නිදහස් අධ්‍යාපන පනතෙන් ඊට කලින් අධ්‍යාපනයේ තිබුණේ වරප්‍රසාදලත් කොටසකට විතරයි. ඊට පස්සේ මේ CWW කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත ගෙනාවලා ලොකු සටනක් කරන්න උනා එතුමාට. මේ මොකද මේ අපේ හැමෝටම නිදහස් අධ්‍යාපනය මෙතුමේ කිව්වාගේ ලබන්න ඕන දරුවෙකුට අයිතිය තියෙනවනේ. ඒ අයිතිය තහවුරු කරන්න තමයි මේ මේ නිදහස් අධ්‍යාපන පනත ගෙනාවේ. ඉතින් 1945 මා නිවැරදි නම් 1945 විතර තමයි මේ සිසත් විභාගේ පටන් ගත්තේ. එතෙන්දි රුවන් මහත්තයා මේ දැන් අද පන්තියක හැම ළමයිම සිසත් විභාගයට ඉදිරිපත් කරනවනේ. මුල් වකවානුවේ හැම ළමයම ඉදිරිපත් කළේ නැහැ. අඩු ආදායම් ලබන නමුත් හැකිය දැන් ඔය හොවාට් ගාර්ඩ්නගේ බහුවිධ බුද්ධි න්‍යාය එක ඇත්තටම දක්ෂ ළමයි ඉන්නවනේ. අපි ඒක අවිවාදයෙන් පිළිගන්න ඕනේ. දක්ෂ අදක්ෂ දෙකොල්ලම ඉන්නවා. නමුත් හැබැයි ඒගොල්ලෝ අදක්ෂය කියලා මේ ජීවිතේ ෆේල් කරන්න බෑ. විභාගයක් ෆේල් වුණා කියලා. නමුත් ඒ අයට හැබැයි හැකියාව තියෙනවා. නමුත් උසස් අධ්‍යාපනයට යන්න වරප්‍රසාද ලබන්න වත්කම් නැහැ. ඒ නිසා අර වරප්‍රසාද ලබන පන්තියෙන් අයින් වෙලා හැමෝටම සම අයිතිය හැටියට මේ සිසත් විභාගේ හඳුන්වා දුන්නා. ඉතින් එතෙන්දී පන්තියේ ඉන්න හැමෝම අර මම මුලින් කිව්වාගේ මේකට විභාගයට යොමු කළේ නැහැ. කලේ දක්ෂ ළමයි විතරමයි. මේ එතකොට සමහර දැන් අතට මගේ වයසෙදිත් මට මතකයි සිසත් විභාගේ. අපි පන්ති වල හැමෝම ගියනේ සිසත් විභාගෙට. අද මේ ජනප්‍රිය පාසල් මටත් නෑ නෑ ඒක තමයි. ජනප්‍රිය පාසල් කියන එක කේන්ද්‍ර කරගෙන ඒකම එකම ඒක තමයි ඉතින් තියෙන මේ වැදගත්කම. ඔබතුමා මේ මනෝවිද්‍යාත්මක පැත්ත. එතෙන් එහෙම කතා කරනවා නම් ළමයින්ට නලියන්ටමයි හිත කියලානේ කියන්නේ. ළමයි අවුරුදු 5 පාසල් පටන් ගන්න සිසත් විභාගය වෙනකොට ওই වයස වෙනකොට ළමයි සෙල්ලමටම යොමු වෙලා තියෙන්නේ. සෙල්ලමටම යොමු වෙලා තියෙන දරුවන්ට ද්විතීක අධ්‍යාපනයට යන්න යම්කිසි හුරුවක් මේ සිසත් විභාගයෙන් ඇති කරලා දෙනවා. දරුවා පොතපතට ඊළඟට මේ විනය සංයමය ඊළඟට මේ අනිත් එක තමයි එකක් තමයි රුවන් මහත්තයා සිස්සත් විභාගයේ දැන් ඇත්තටම මම දන්නේ මේ මේ දේශපාලනයක් නෙමෙයි කතා කරන්නේ රජයේ යොමු වීමක් අනුව අද සිස්සත් පාස් වෙන්නේ නගර ළමයි නෙමෙයි ගම්බද ළමයි. මොකද ප්‍රායෝගිකත්වයෙන් තොර දැනුම වඳයි කියලා අපි මනෝවිද්‍යාවේ කියනවනේ. දැන් ඉස්සෙල්ලා සිස්සත් විභාගයට තිබුණේ මේ විෂය ඉගැන්වීමනේ විෂය ගිල්වීම කියලා අපි කයකට කියන්නේ. දැන් අද සිසත් විභාගයේ ප්‍රශ්න පත්‍ර හැදින්නෙම ප්‍රායෝගික දේවල් එක. ඒ නිසා අද ගම්බද පරිසරයත් එක්ක ජීවත් වෙන ළමයි තමයි. මට පුංචි උදාහරණයක් කියන්න දෙනවද? මම මේ දින දෙකකට උඩදී වැඩසටහනක් කළා බුලත් සිංහල ප්‍රදේශයේ. එතෙන්දී මට මේ කියන්න ඕනේ. මොකද එතෙන්දී සිසත් ළමයිනුත් හිටියා දෙමෝපියොත් හිටියා. මම ඉතින් අර අපි දැන් කියනවානේ මනුස්සත්වේ ලැබීම කනකැස් බෑවා වියසිදුරෙන් අහස දකින්නවා වගේ දුර්ලභයි කියලා. ඉතින් මම කිව්වා මේ වැඩිහිටියෝ දරුවෝ ඉන්න මේ වියසිදුර කියන එක දන්න කෙනෙක් අත උස්සන්න කියලා. ඇත්තටම කනගාටුයි කියන්නේ බුලත් සිංහල වගේ ගම්බද ප්‍රදේශයකත් වියසිදුර දන්නේ නැහැ. මම ළඟම ආසන්නයේ තියා සිස්සත් විභාගයට ඉදිරිපත් වෙන ළමයි. එලා දරුවා ඉදිරිපත් වෙලා අත උස්සලා කිව්වා සර් වියසිදුර කියලා කියන්නේ නගුලේ මේක කියලා. ඒකෙන් මම දැනගත්තා මේ දරුවෝ ඇත්තටම අපේ තියෙනවනේ සංස්කෘතියක් අපේ අනන්‍යතාවයක් තියෙනවනේ. මම කියන්නේ සිස්සත්තු විභාගය තුල අපේ පරිණාමය මේ එතකොට අපේ පැවැත්ම අපේ සංස්කෘතිය සભ્યත්ව මේ සියල්ලම ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඊට පස්සේ ද්විතීක අධ්‍යාපනයට යන්න සුදුසුකම ලබා ගන්නවා. දැන් අපේ දෙමාපිය හිතන්නේ මේ ජනප්‍රිය පාසල කරා යාමටම තියෙන එකම කඩයිම මේකයි කියලා. ඒක නෙමෙයි. ඉතින් එතෙන්දී දරුවා තුල හැම වෙලෙම අර සම්පූර්ණ ඊළඟට තව එකක් නේ මම අර කිව්වාගේ ස්වභාව సౌందర్యයත් එක්ක යොමු වීම නිසා මේ නිර්මාණ කෞශල්‍ය ඇති වෙනවනේ. මොලේ පැති දෙකක් තියෙනවනේ වම දකුණ කියලා. ඉතින් මේකේදී సౌందర్య අර නිර්මාණ කෞශල්‍ය මේ සියල්ලම ඇති වෙන්නේ සිස්සත් විභාගය නිසා. මේකේ තියෙන තව හොඳ පැත්ත අපිට තව කතා කරන්න පුළුවන්. ඔව් විශේෂයෙන්ම දැන් බලාගෙන ඉන්න කෙනෙක් හිතනවා ඇති මේ දරුවන්ව ධෛර්යමත් කරන්න අපි මේ උත්සාහ කරනවාද කියන එක. නෑ බොහොම පැහැදිලිව කියනවා මේ මුලින්ම අපි සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් ගන්න ශිෂ්‍යත් විභාගයට දෝෂාරෝපණයට ලක් කරන අය සහ ශිෂ්‍යත් විභාගය අගය කරන දෙපාර්ශවයක් ඉන්න නිසා අපට අවශ්‍ය වුණේ මේ දෙපළගේ විචාරාත්මක අදහස මොකක්ද කියන එක අවබෝධ කරගන්න. දැන් අපට සූදානම් වෙන්නට හැකියාවක් ලැබෙනවා අපි සාකච්ඡාව තුළ දරුවා කොයි විදිහටද දැන් ඉදිරි දින කිහිපයේදී ශිෂ්‍යත් විභාගය සඳහා සූදානම් කළ යුත්තේ කියන කාරණාව.
ඒක දිමග දෙනවා විශේෂයෙන්ම දෙමාපියන්ට විශාල වගකීමක් තිබෙනවා මොකද හේතුව පුංචි දරුවාගේ මානසිකත්වය බොහොම සියුම් මානසිකත්වයක් තිබෙන මේ දරුවාගේ මනස පිළිබඳව අවබෝධ කරගන්න එක දෙමාපියන්ගේ අත්‍යවශ්‍ය වගකීමක් දැන් ඉදිරි දින කිහිපය තුලදී ශිෂ්‍යත් විභාගයේ සූදානම් වෙන දරුවාට දෙමාපියන්ගේ පාර්ශවයෙන් දෙමාපියන් විදිහට මොන විදිහේ සහනයක්ද අධ්‍යාපනයේ මේ විභාගයට සූදානම් වීමට අවශ්‍ය කරන සහයෝගය මොන විදිහටද ලබා දිය යුත්තේ? ඔව්. දැන් මෙතුමා කියපු කාරණයක් උඩ මට කතා කරන්න හිතුණා මේ ඇත්තටම సౌందర్యාත්මක නැඹුරුව සහ ස්වභාව ධර්මයේ පිළිබඳ අවබෝධය ඒ වගේ දේවල් අධ්‍යාපන සමස්ත අධ්‍යාපන ක්‍රමයෙන් වෙන්න ඕන දෙයක්. ශිෂ්‍යත්වෙන් විතරක් ඒක කියලා මදි. මොකද දැන් ඇත්තටම උදාහරණයක් ගන්න ලංකාවේ හුඟම හුඟක් ඉහළ තලවල ඉන්න වෛද්‍යවරු පරිපාලන නිලධාරීන් ඒ වගේ අය ශිෂ්‍යත්වයට ෆේල් වෙච්ච අය. ඒ වගේ ෆේල් එක්කෝ ශිෂ්‍යත්වයට මොනවා දෙන්නේ නැහැ. ඒ දවසල ගුරුවරු දෙන්නෙක් අම්මයි තාත්තයි වුණත් ශිෂ්‍යත්වයට ඉන්න දුන්නේ නැහැ. අර වැටුපක් රජේ වැටුපක් ගන්න නිසා. ආදායම අනුව දැන් මට ඉන්න හම්බුනේ නැත් ඒක නිසා. ඉතින් මේ ඒ වගේ ශිෂ්‍යත්වය කියන්නේ ඒ කායන දෙයක් නෙමෙයි. දෙමාපියෝ මේක තේරුම් ගන්න ඕනේ. ශිෂ්‍යත්වයෙන් ෆේල් වුණා කියලා ළමයා කවදාවත් ළමයාට වැටෙන්න ඉඩ නොදීම තමයි දෙමාපියන්ගේ පරම යුතුකම වෙන්න ඕනේ. ළමයා මානසිකව මේ අභියෝග වලට ජය ගැනීමට තියෙන හැකියාව බාල කරනවා නම් යම්කිසි දෙයකින් ඒක හරි බරපතල කාරණයක්. ඒක නිසා දෙමව්පියෝ මේ අවස්ථාවේදී තව ටික දිනක් තියෙනවා. මගේ අදහස නම් දෙමව්පියෝ හිතන්න ඕනේ ළමයාව තල්ලු කරා දැන් ඇතිනේ බස් එකේ යනකොට පාඩම් කරනවා ප්‍රශ්න අහනවා මේ එතකොට අඩු ගානේ ළමයක් අසනීප වුණත් පහුගිය දවස්වල ඉස්කෝලේ හරි නැතු ඉන්නේ මොකද මේ තරම් පන්ති අරිනවා පන්ති එක් යනවා ඒ තියා කොච්චර අපි පස්සට ගිහිල්ලාද කිව්වොත් මම දැක්ක මේ ඊයේ පෙරේද පත්‍රික ශිෂ්‍යත් යාතිකාව හරි මොකක් හරි ඔන්නව නමත් දාලා හරිම හරි අපි කොතනද ඉන්නේ කියලා. ඒ වගේ මහ විශාල නිකන් දේව පූජාවක් වගේ ඉතින් අපි ඒව කරහනව නෙමෙයි. නමුත් අපි ඊට වැඩිය ගොඩාක් ඉදිරියෙන් අපේ මනස තියෙන්න ඕනේ දරුවන් සම්බන්ධව. කොහෙවත් තියෙන යාතිකාව වලට අර හිටෙමිට වැඩිය gedara තියෙන පරිසරේ ළමයට ආදරය දෙන්න ඕනේ ළමයට පුතේ පාඩම් කරන්න විභාගේ හොඳට කරන්න හැබැයි ෆීල් වුණා කියලා ඔය නරක ළමෙක්වත් අදක්ෂ ළමෙක්වත් නෙමෙයි. එහෙම දැන් හුඟක් අය අපි දන්නවා හුඟක් අය අපේ ලංකාවේ මේ විශාල උපාධි ගත්ත විශාල අය මේ නෙමේ විශාල විදියට රටට සේවයක් කරපුවා. උදාහරණයක් ගන්න මාට් වික්‍රමසිංහ මහත්තයා. අදටත් ලංකාවේ හිටපු ලොකුම විද්වතානේ. අදටත් ඉන්න හිටපු විශාල වශයෙන් සිය ගාන පොත් ලියපු. එතකොට ජී බිසනායක හොඳම නවකතාකරුවේ. ඉහළට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. ඒ වගේ අධ්‍යාපනය කියන එකට වැඩිය ළමයාගේ ඔළුවට දාන්න ඕනේ හැමතිස්සෙම අභියෝග ජය ගන්න. හොඳ දරුවෙක් වෙන්න. ඔයාට තියෙනවා යම්කිසි කුසලතාවයක්. ඔයාට ශිෂ්‍යත්වයෙන් ෆේල් වුණත් පුතේ ඔයාට නැටුම් හොඳට පුළුවන්. ඔයාට සංගීතය හොඳට පුළුවන්. ඔයාට චිත්‍ර අඳින්න පුළුවන්. ඔයා ඒ පැත්තෙන් යමු. අපි බලමු මේක උත්සාහ කළා. එන්නේ ඒ අවස්ථාව ළමයාගේ බය නැති කිරීම සහ අභියෝග වලට ලක් කිරීමේ අපේක්ෂාව. ඒ කියන්නේ ඒ වගේ නැහැ. මම හොඳට කරනවා ෆේල් වුණත් එතකොට දෙමාපියෝ දැනගන්න ඕනේ gedara awayen passe ara ඉතින් දවස් දෙකක් විතර ප්‍රශ්න අහනවා ඊට පස්සේ කොහොමද මේකට ලිව්වේ ඊට පස්සේ ළමයාට විෂාදිය ඒ කියන්නේ මේකෙන් එන්නේ මන් දන්නේ මෙතුමා දන්නවා ඒක වෛද්‍යවරු කියන්නේ විෂාදිය සහ මානසික කඩාවැටීම ඉතා බරපතල විදිහට ළමයාට ඇති වෙනවා. ඒ තත්ත්වයට ඇති කරන්න හොඳ නැහැ. මේ දවස් දින කීපයේදී ළමයාට සංසුන් වෙන්න, ළමයාට සැනසille ඉන්න දෙන්න, පාඩම් කරගන්න එකක් හිමින් පාඩම් කරන්න දෙන්න, මේ අනිත් අයත් එක්ක තරඟ කරන්න. අරයා මේ ප්‍රශ්නට හොඳට උත්තර දීපුවා. ඇයි වට බැරි? එහෙම අහන දෙමාපියෝ ඉන්නවා. එතකොට ළමයාගේ ආත්මාර්ථය වැඩි වෙනවා. මම ජය ගන්න ඕනේ මම අනිත් ඇනේ මේ මම විතරක් ඒ හැඟීම් කියන එක අයින් කරන්න ඕනේ දෙමාපියෝ විභාගය ඉවරලා ගෙදරවට පස්සේ ළමයාට දෙයනේ ළමයාට වද දෙන්න එපා කොහොමද ලිව්වේ අර මෙහෙද ලිව්වේ ඔයා ඔන්න වේලෙලා තුන බලාගෙනයි එහෙමත් කියන දෙමාපියෝ ඉන්නවා ඉතින් ඒක නිසා මේ ඉදිරි දින කිපෙදී ළමයා ගැන මූලික වශයෙන් ළමයාගේ මනස ගැන හිතන්න මනස ගැන හිතලා ළමයාට සැනසille ඉන්න දෙන්න උනන්දු කරාට කමක් නැහැ ළමයාට පාඩම් කරන්න සහයෝගයක් දැක්වට කමක් නැහැ ඒක මතම ළම දරුවා සිටියේ යුතුයි කියන මතය අයින් කරන්න කියන එක තමයි මම අම්මා කෙනෙක් විදියට කියන්න පුළුවන් දෙ. ඔය දරුවාගේ මනස පිළිබඳ අවබෝධ කරගන්න නම් දෙමාපියන්ගේ මනස ටිකක් මේ මං හිතනවා මේ වැඩිපුර මෙහෙවන්න වෙනවා. එහෙමනොත් තමයි දරුවාගේ මනස හරියට අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි මේ ශිෂ්‍යත් විභාගයට සූදානම් වෙන දරුවන් පිළිබඳව කතා කරද්දී ඔබතුමා පැහැදිලි කරනවා නම් මම කැමති දැන් මෙච්චර දවසක්
මෙතුමිය මේ සඳහන් කරන විදිහට ටිකක් යුදමය වාතාවරණයක්. කියදර තුල හෝ වේවා, එහෙම නැත්නම් ටියුෂන් පන්තියේ හෝ වේවා, පාසලේ හෝ වේවා තිබුණේ. දරුවාට ඒ යුදමය වාතාවරණයෙන් මිදලා මේ දවස්වල කොහොමද මනස ටිකක් විවේකීව තියාගන්න දෙමාපියන්ගේ ඒ සහයෝගය ලබා දී යුත්තේ කියන එක මම හිතනවා මෙතනදී කතා කරන එක අත්‍යවශ්‍යයි. මොකද හේතුව දැන් සුළු දින කිහිපයක් තව ඉතිරිලා තියෙනවා. ඒ දින කිහිපෙදී දරුවාගේ මානසිකත්වය බොහොම ව්‍යාකූල තත්ත්වයට පත් කරනවා නම් දෙමාපියන් ඇත්තට වැරදි. ඉතින් ඒ නිසා ඒක කොහොමද දෙමාපියන්ට අවබෝධ කරලා දෙන්නේ? ඔව්, මේ මෙහෙමයි. දැන් මෙතුමිය සඳහන් කළා මේ දැන් ඔය මේ අධික පීඩනයක් නේ දරුවන්ට දෙන්නේ දෙමාපියෝ. ඒ පීඩනය තුළ දරුවට දන්න දේත් ලියාගන්න බැරි වෙනවානේ. දන්න දේත් ලියාගන්න බැරි වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ගත ශක්තිමත් කරන්නේ ක්‍රියා කළා, ව්‍යායාම කළානේ. සිත ශක්තිමත් කරන්නේ අක්‍රිය කළා. මේක හරියට මම සරල උදාහරණයක් කියන්න දෙමව්පියන්ට දැනගන්න. වතුර ජලාශයක නැත්නම් වතුර බඳුනක රැලි නගනවා නම් පතුල පේන්නේ නැහැනේ. තමන් පාඩම් කරපුවා ඉගෙනගත්ත දේවල් සියල්ල පතුලේ තැම්පත් වෙලා තියෙනවා. අපි මේක අවිඥාණය කියලා හඳුන්වනවා මේ මනෝවිද්‍යාවපැත්තෙන් මම මේ කතා කරන්නේ. ඒතකොට මේක මතුවෙලා එන්න නම් මේක අර මේ ඒ බඳුනේ පතුල පේනවා වගේම අර පීඩනය සහ චංචල බව නැති වෙන්න ඕනේ. දැන් විසාදය, අවපීඩනය, ආතතිය මේව ඔක්කොම ඇති වුණාම වෙන්නේ කලබල ගතියක්නේ. දැන් මේ කාලේ දරුවා ඉගෙනගත්ත ඇති. ඒ දැන් අපේ අම්මලා දැන් මේක මේ අනිත් එක රුවන් මහත්තයා මේක මේ දෙමව්පියන්ට ළඟා වෙන්න බැරි වෙච්ච තැන් වලට දරුවා පත් කරන්න හදන වැඩක් නේ මේක. මේක දරුවාගේ අර බුද්ධිඵලය අනුව කරන වැඩක් නෙමෙයිනේ. දෙමව්පියන්ට බැරි වුණා නම් වෛද්‍යවරයෙක් වෙන්න, එමෙ නැත්නම් ඉංජිනේරුවරයෙක් වෙන්න, ගණකාධිකාරීවරයෙක්, නීතිඥයෙක් වෙන්න බැරි නම් දරුවා තල්ලු කරන්න හදන. හැබැයි මෙතනදී මේ අපි මේ හැමෝටම චෝදනා කරන එක වැරදි අත. වැරදි. නෑ, පිරිසක් ඉන්නවා. බහුතරයක් නෙවෙයි. නමුත් මේ අවබෝධ කරගත්තේ නැති පිරිසක් ඔබතුමා ඔය කියන පාර්ශවයේ ඉන්නවා. ඒ පිරිසට තමයි අපි මේ විශේෂයෙන් කතා කරන්නේ. අනිත් අය අපිත් එක්ක අමනාප වෙන්න එපා. මේ ඔබට චෝදනා කරනව නෙවෙයි. නමුත් අර විදිහේ මෙතුමා මේ සඳහන් කරන විදිහේ උදවිය ඉන්නවා නම් ඒ අයට තමයි අපි මේ කතා කරන්නේ. ඇයි අපි එහෙම කතා කළ යුත්තේ රුවන් මහත්තයා? දැන් අපි දකිනවා මාධ්‍යෙන් අනාවරණය වෙනවා. ප්‍රතිඵල ආවට පස්සේ ගෙදරින් එළවල සමහර දරු. අන්න ඒකයි යකඩ රත් කළ මේ කියන්නේ මාධ්‍යයෙන් කියන එක වැරදි. ඇත්තටම අර කිව්වා කොටසකටනේ. දැන් ඒක නිසා මේ පැහැදිලිවම විභාගයක් අසමත් වුණාට දරුවෙක් නෙමෙයි ඕනම කෙනෙක් ජීවිතය අසමත් වෙන්නේ නැහැ. ඔබතුමිය කිව්වේ ඒකයි. දැන් අපි දැන් ඔබතුමිලා නාලිකාවේ නිතර පෙනී හිටින පබ්ලිස් මහත්තයා ගන්නකො විභාග සමත් වෙලා නැහැනේ. දැන් සුසන්තිකා ජයසිංහ ගත්තොත් එහෙම විභාග නෙමෙයිනේ. නමුත් ලංකාවට කීර්තිය ගෙනාවානේ නේද? ඉතින් ලෝක කුසලානෙත් ලංකාවට ගෙනාවානේ, කීර්තිය ගෙනාවානේ. ඒක නිසා හැම දැන් මේ අර මේ පොල් ගහේ පුවක් හැදෙන්නේ නැහැ වගේ හැම දරුවෙක් තුළම සැඟවුණු විභව ශක්තියක් තියෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. හැමෝම මේ මේ අර මේ අසීමිත තරඟයකට ගිහිල්ලා මං කියන්නේ මේ තරඟේ දැන්වත් නතර කරන්න. දැන් දරුවාට දෙන්න නිදහසේ ඉන්න, ආගමික පරිසරයට එක් කියන්න, ස්වභාව සෞන්දර්යයට එක් කියන්න, දරුවේ මනස සංසුන් කරන්න, විභාගයේ විභාගයේ කියන එක දැන් සෝමලතා සුභසිංහ මෙතනියගේ අර විකෘති නාට්‍යයෙන් මේක හොඳට අර්ථකථනය වෙලා තියෙනවා. එතකොට දරුවාට නිදහසේ ඉන්න දෙන්න, දරුවාට නිදා ගන්න දෙන්න, දරුවාට කන්න දෙන්න. දැන් මේ මේ කනගාටුවෙන් වුණා කියන්න ඕනේ ඔබතුමත් මතක් කළා. දරුවාගේ සැප දුක නෙමෙයි දැන් මේ වෙලාවේ බලන්නේ. අසනීපයකටවත් හරියට දරුවට විවේක ගන්න දෙන්නේ නැහැ. මනෝවිද්‍යාවේ කියනවා අසනීපයක් තියෙන වෙලාවට දරුවට විවේකය දෙන්න ඕනේ. නැත්නම් ඉතින් ඒ දරුවට පාඩම් කරන්න බෑ. මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොළේ ශෛල වර්ධනය වෙන්නේ නැහැ. මොළේ ශෛල වර්ග දෙකක් තියෙනවා. වින්දන ශෛල සහ චින්තන ශෛල. ශිෂ්‍යත්ව විභාගය වගේ වැඩකට චින්තන ශෛල අවදි වෙන්න ඕනේ. වින්දන ශෛල නෙමෙයි. ඉතින් දැන් මේ වගේ වෙලාවක අර චින්තන ශෛල අවදි වෙන නම් වින්දන ශෛලත් යම් ප්‍රමාණයකට අවදි වෙන්න ඕනේ. සෞන්දර්ය පිළිබඳව එහෙම නැත්නම් සංසුම් බව, එතකොට අර පවතින පොතපතෙන් පොඩ්ඩක් ඈත් වෙලා එහෙම ඉන්න අරින්න, දරුවට නිදහසේ ඉන්න නේ, දරුවා වැඩේ කරයි. මොකද මේකට මනෝවිද්‍යාවේ තියෙනවා ප්‍රතිවේදය කියලා එකක්. පතුලෙන්ම මතු වෙලා ඉන්න ඕනේ. පතුලේ මතු වෙන්නේ නැහැ අධික පීඩනය තෙරපුම තිබුණොත්. මේ තුල හොඳයි අපි තවදුරටත් කතා කළ යුතු කාරණාවක් මේක. අපිට වෙලාව තිබෙන විදිහට අප කතා කරන බලාපොරොත්තු වෙන තවත් සුළු වෙලාවක් අපිට තිබෙනවා. ඉතින් මේ වෙලාව තුලත් අපි මේ මාතෘකාවට උපරිම සාධාරණයක් කරනවා. නමුත් ඊට කලින් විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් මුණ ගැහෙනවා. රැඳී සිටින්න හංසවිල සමුගෙ.
ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන දුවදරුවන්ට තමයි අපි මේ කතා කරන්නේ. දුවදරුවන්ට නෙවෙයි, දුවදරුවන්ගේ දෙමාපියන්ට. මොකද හේතුව දුවදරුවන්ට කතා කරනවට වඩා දෙමාපියන්ට කතා කරන එක වටිනවා. මොකද හේතුව පුංචි දරුවන් ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන විශේෂයෙන්ම සමාජයේ පිළිබඳව ලොකු අත්දැකීමක් නැති. නමුත් වර්තමාන සමාජයේ නිරන්තරයෙන් අධ්‍යාපනය ලැබිය යුතුයි කියන දැඩි පීඩනයට ලක්වෙච්ච පිරිසක් විදියට හඳුනාගෙන ඒ අය පිළිබඳව දෙමාපියන් තමන්ගේ අවධානය වැඩිපුර යොමු කළ යුත්තේ කොහොමද කියන එකයි කතා කරන්නේ. ඔබතුමිය පැත්තට මම එන්නම්කු දෙවනි වටේදී අපි කතා කරද්දී. දැන් අපි දකින්න දැන් මෙතුමා සඳහන් කළා මුලින්ම ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන දරුවාට මේ ඉදිරි දින කීපයේදී මොන විදිහටද මේ ඌට හෝ ඇයට නිදහස ලබා දිය යුත්තේ කියන කාරණාව. එතකොට දෙමාපියන්ගේ වගකීම විශේෂයෙන්ම සහ දෙමාපියන්ට වගේම ගුරුවරුන්ටත් යම්කිසි වගකීමක් තියෙනවා. මොකද හේතුව තවදුරටත් මේ වෙන විටත් ගුරුවරුන් සමග ගනුදෙනු සිද්ධ වෙනවා දරුවා සමග. එතකොට දැන් දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීම පිළිබඳව කතා කරද්දී මේ අර දරුවාගේ නිදහස, මානසික නිදහස විශේෂයෙන්ම ලබා දෙන්න මේ දෙපාර්ශවය දෙමාපියන් පිළිබඳව කතා කරා. ගුරුවරයාගේ පාර්ශවය පිළිබඳව කතා කරොත් කොයි විදිහේ වගකීමක්ද ඒ අය සතුව තිබෙන්නේ? ඔව්, මෙහෙම දැන් රුවන්. ඇත්තටම අපි හැමතිස්සෙම හිතනවා පොදුවේ අපි හිතන දෙයක් තමයි දෙමාපියන්ට වැඩි ඉදිරියෙන් ඉන්න ඕනේ ගුරුවරු කියන කණ්ඩායම. මොකද දෙමාපියෝට එක්ක වැඩි කාලයක් දරුවා ගෙදර හිටියත් දරුවාට මග පෙන්වන්නේ ගුරුවරු කියන අදහස තමයි අපේ ඔළුවේ තියෙන්නේ. අපේ සංස්කෘතියේ තියෙන්නේත් එහෙමයි. ගුරුවරයා තමයි වාට මග පෙන්වන්නේ. හොඳ ගුරුවරු ඉන්නවනම් හොඳ මිනිස්සු වෙනවා. දැන් මගේ හොඳ ගුරුවරු හින්දා තමයි මම මෙතන ඉන්නේ. ඒ වගේ ඒ ගුරුවරයාට අසීමිත වගකීමක් තියෙනවා මේක ඉතා දැඩි විශ්වයෙන් සැලකිල්ලට ගන්න. මොකද හැමතිස්සම ඇත්තටම කියන කනකටුවේ අද සමහර ගුරුවරුන්ට මේ හැඟීම නැහැ. ඒගොල්ල හිතනවා ඉස්කෝලේ දත්ත සංඛ්‍යානුව වැඩි වශයෙන් ශිෂ්‍යත්වයේ පාස් කරොත් තමුන්ගේ පන්තියට අමතර පන්තිවලට වැඩි ශිෂ්‍ය ශිෂ්‍යාව ගෙන්න ගත්තොත් ඒක තමයි ජයග්‍රහණය කියලා. නමුත් ඒක නෙමේ. හොඳ ගුරුවරයෙක් කියන්නේ ඉතාම ආදරයෙන් ළමයාගේ මනස තීරුම් අරගෙන හොඳම මග පෙන්වන්නෙක් හෝ පෙන්වන්නියක් වෙන්න ඕනේ. එතකොට මේ වෙලාවේ ගුරුවරු දැන් මම දන්නවා එක ඉස්කෝලේක මේ ළමයි කොටසකට කියලා තියෙනවා ඔයගොල්ලෝ ශිෂ්‍යත්වයට ඉන්න එපා කියලා. හරි. එතකොට ඒ ගුරුව ඒ අරගෙන ඉන්න කියලා ගෙදරින් ලියුමක් ශිෂ්‍යත්වයට පෙනෙන ඉස්සිටියාට කමක් නැහැ කියලා. මොකද ඒ ගුරුවරු දන්නා ළමයි දුර්වලයි කියලා. එතකොට මේක බරපතල කාරණයක්. මේක ළමා අයිතිවාසිකම් බිඳ දැමීමක්. මොකද අර ළමයාට තියෙන අයිතිවාසිකම් අර ළමයාට අහිමි කිරීමක්. එතනින්ම ළමයාගේ පෞරුෂය බිම වැටෙනවා. මේවා ඉතා බරපතල විදිහට ගුරුවරු සමහර ගුරුන් තේරුවරන්නේ හැමෝම නෙමෙයි. මේ එතකොට එතෙන්දිම එහෙම වරදක් කළා ඊගාවට අරමුණ කොහොම හරි මේකෙන් ජයග්‍රහණය කරවන්න. එහෙම නෙමෙයි මේ දවස්වල දැන් ගැන්නුව දැන් මට හිතෙනවා දැන් ඒ ශිෂ්‍යත්වයට උගන්වන ප්‍රමාණය දැන් ප්‍රමාණවත් හැම දරුවෙකුටම. මේ දවස්වල ඇත්තටම එයාට ආපහු හිතන්න කල්පනා කරන්න මේ එතකොට මෙතුමා කිව්වා වගේ සංසුන්ව ඉන්න. එතකොට එයාට නිින්දාදී අවශ්‍යයි. නිින්ද නැති වෙලා ළමයාගේ ඔළුවට විශාල බරක් ආවොත් අපේ සමහර අධ්‍යාපනඥයන් කියනවා ශිෂ්‍යත්වයේ තියෙන සමහර කරුණු කාරණා බරපතල් වැඩි කියලා. ඒක ඇත්තටම විග්‍රහ කරන්න යන්නේ මම දන්නේ නැහැ ඒක කොහොමද කියලා මේ ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ ආකාරය අපි දන්නේ නැහැ. නමුත් ඒව දැඩි විදිහට සැලකිල්ලට ගන්න ඕනේ. ඒවත් බරපතල් නම් දෙමාපියන්ගෙන් එන පීඩනෙත් එහෙමනම් ඉස්කෝලෙන් එන පීඩනෙත් උනා ළමයා අනිවාර්යෙන් විෂාදයට ගොදුරු වෙනවා. ළමයාට පීඩනයක් එනවා. ළමයා ප්‍රචණ්ඩ වෙනවා. ඊගාවට ළමයා ඉස්කෝලේ යන අලිමලි කරනවා. ඔළුව කැක්කුම හැදෙනවා. එතකොට ළමයාට බඩේ කැක්කුම වමනෙනවයි අරවම මේවා කියලා ඉස්කෝලේ යාම මග අරිනවා. මේවා ගැන අනාගතේ සිද්ධ වෙනවයි කියලා හිතාගෙන ගුරුවරු දෙමව්පියොත් මේ වෙලාවේ ළමයාට සංසුන් වෙන්න ඉඩ දෙන්න ඕනේ. පාඩම් කරපු දේවල් කල්පනා කරන්න ඕනේ. අර මෙතුමම කිව්වාගේ ආගමික පරිසරයට එක්ක ගිහිල්ලා පොඩ්ඩක් මුදු හුළඟ වැදිලා කඳක් පෙන්නලා වෙලක් පෙන්නලා ඒ වගේ ලස්සනට ළමයාගේ හිත මනස සංසුන් කළා මේ සෞන්දර්යෙන් පුරවන්න පුළුවන් නම් ළමයා අර කිව්වා වගේ අර පතුලේ තියෙන දේ ළමයා ලියන වෙලාවට ඉස්මතු වෙලා එයි. කැළඹිලා තිබුණොත් මේක එකපාරට අර බ්ලැන්ක් යනවා කියලා අපි කියන්නේ ළමයා පොඩිලා අරෝයකට ඉතා බරපතල් මේක. ඒක නිසා මම නම් ගුරුරුන්ගෙනුත් ඉල්ලන්නේ දෙමාපියන්ගෙනුත් ඉල්ලන්නේ දරුවා ගැන ආදරෙන් හිතන්න. එතකොට ළමයා ඒ වැඩේ කරගනී.
ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන දරුවා පිළිබඳව කතා කරේ. දැන් ශිෂ්‍යත්ව විභාගය තව ටික දවසකින් පටන් ගන්නේ. නමුත් දැන් ඔබ කල්පනා කරනවා ඇති දරුවා කියන්නේ ළමයා කියන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ලියන අය විතරමද? එතකොට ඒත් එක්කම දැන් මේ දිනවල උසස් පෙළ විභාගයත් පැවැත්වෙනවා. එතකොට උසස් පෙළ විභාගය පිළිබඳව අපි කතා කරන්නේ නැද්ද කියන සමහර විට ඒ අදහස ඔබේ හිතට එයි, සමහර විට ඒ චෝදනාව අපට කරයි. ඒ නිසා මේ තව සුළු වෙලාවයි තියෙන්නේ. ඔබතුමාගේ පැත්තට මම එනවා අසාධාරණයක් කරන්න හොඳ නැහැ. දරුවන් පිළිබඳව කතා කරද්දී උසස් පෙළ විභාගයේ දක්වාම පාසල් අධ්‍යාපනය ලබන ඒ දරුවන්. ඒ නිසා මම හිතන අවසාන වශයෙන් පුංචි අදහසක් වැදගත් වෙනවා. දැන් උසස් පෙළ විභාගේ පටන් ගත්ත විතරයි, ඒ පටන් ගත්ත ගමම්ම තව ඉස්සරහට තියෙනවානේ. එතකොට මේ දින කිහිපයේදී ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන දරුවා වගේම උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරුවා මොන විදිහට තමන්ගේ මානසිකත්වයේ ගොඩනගා ගත යුත්තේ කියන එක මම හිතනවා කතා කරගෙන වටිනවා. ඔව්, මේ දෙකම කඩයි විභාග දෙකක් නිසා මම මේ පුංචි අදහසක් දෙන්න. මේ දැන් ඕනම කෙනෙකුට තියෙනවා ස සංකල්පේ සහ ආත්ම අභිමානය කියලා එකක්. දැන් ශිෂ්‍යත්ව විභාගයේ හරි මොන විභාගයකද හරි මේ ආත්ම අභිමානයේ ස්වය සංකල්පේ බිඳින්න හොඳ නැහැ. මොකද ඒක මත තමයි පෞරුෂය ගොඩ නැගෙන්නේ. දැන් ඒක තේරුම්ගත රජය දැන් එක මේ ප්‍රශ්නපත්‍ර දෙකයිනේ ශිෂ්‍යත්වේ 35 35 70 ගත්ත ළමයට සහතිකයක් දෙන්න දැන් මේ ක්‍රමවේදය හදලා තිනවා. ඇත්තට මේ යගේ කිරීම කරන්න ඕනේ. මොකද දැන් 35 දැන් විභාගයේ අසමත් වෙච්ච මේ දරුවෝ දිහා බලලා දෙමව්පිය චෝදනා කළාට දෙමව්පිය ඉස්කෝලේ යන කාලේ ලකුණු 35ක් කරන්නේ නැහැ සමහරලාට මේ එක පේපර් එකකට. ඉතින් ඒක නිසා ඒකයි. ඊළඟට උසස් පෙළ එක ගැන කතා කළොත් එහෙම උසස් පෙළත් එහෙමයි. උසස් පෙළ තරඟ විභාගයක්. උසස් අධ්‍යාපනයට යන තියෙන එකම කඩයිම. ඉතින් ඒක සමහර වෙලාවට දැන් කලබල වෙලා හරියන්නේ නැහැ. විභාගයක් කියලා කියන්නේ අභියෝගයක්. මෙතන මේ කිව්වා දිනන්න තියෙන අවස්ථාවක් ඒක. ඒකට කල් ඉඳලා සූදානම් වෙන්න ඕනේ. දැන් ඉතින් මේ කරගෙන යන විදිහට කරගෙන යන්න ආයි මේකට තව තව දේවල් ඇතුල් කරලා පීඩනයට ලක් වෙලා යන්න ඕනේ නැහැ. ඔබේ නිදහස් සිතුවිලි ගලා එන්න අරින්න. මේක ඇතුලේ තියෙනවා. අනිත් එක තමයි එකක් තමයි රුවන් මාත්‍ය මේ දෙමව්පියන්ට දෙන්න ඕනේ අවබෝධය තමයි විභාග ප්‍රශ්නපත්‍ර හදන ප්‍රශ්නපත්‍ර කර්තෘවරු ප්‍රශ්න හදනවා ක්‍රම දෙකකට. එකක් කටපාඩම් කරලා ලියන අයට එක විදියකට හදනවා හිතලලේ. අර මේ ස්වභාව සෞන්දර්යයත් එක්ක අනුගත වෙච්ච දරුවන්ට නිර්මාණ කෞශල්‍ය තියෙනවනේ හිතලා ලියන්නේ. හිතලා ලියන අය තමයි ඇත්තටම විභාග ජයගන්නේ. ඒ අය තමයි රටේ සම්පත් වෙන්නේ. තව පුංචි දෙයක් මම කියන්නම්. මේ ශිෂ්‍යත් විභාගයට සමාන විභාගයක් ඇමරිකාවේ තියෙනවා. ඒක තියෙන්නේ පහවසරේ නෙමෙයි. පහවසරේ මේ පීඩනේ ළමයින්ට ලාමක වැඩි. ඇමරිකාවේ තියෙන්නේ 9 වසරේ. ඒකේ දැන් අපේ ශිෂ්‍යත්ව පාස්වේ නැහැ සමහරවිට PhD දක්වා නොයන වෙන්න පුළුවන්. හැබැයි ඇමරිකාවේ 9 වසරේ තියෙන ඔය විභාගයේ සමත් වෙන අය හුඟක් කාලවලට PhD දක්වා යනවා. ඒක හඳුන්වනවා Nation of the Cream කියලා. ජාතිය ක්‍රීම් එක කියලා. අපේ ශිෂ්‍යත්ව පාස්වේ නැහැ මම මේ අවතක්සර කරන එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා දරුවන්ගේ කොයිම වෙලාවකවත් ආත්ම සංකල්පේ ආත්ම අභිමානෙ බිඳින්න එපා. විභාග සමත් වීම සහ විභාග අසමත් වීම ජීවිතය අසමත් වීම නන් නෙමෙයි. බොහොම වැදගත් උකාරයක්. පොඩි දෙයක් කියන්න තියෙනවා. දැන් උසස් පෙළ කියලා මේ දරුවෝ කරන නිසා මම වා කියපු නිසා කියන්නේ කරුණාකරලා දැන් විභාගයට වාඩි වුණාම ගෙදර ඇහිලා ප්‍රශ්න පත්‍රය ආයි බලන්න සාකච්ඡා කරන්න හිතන්නේ යන්න එපා. ඊගව දවසට බලන්න. මොකද තමුන්ට මේක බැරුණා, මට මේක බැරුණා, මේ පිටුව ලියා ගන්න බැරි වුණා. එහෙම කියලා හිතන්න ආපහු ඒ අතීතයේ විභාගයේ අතීතයේ හිතන්න යන්න එපා. ඒක තමයි මම හොඳයි. අපිට ලැබිලා තියෙන කාලය අවසානයේ අපේ විඳනේ උදෑසන වැඩසටහන අදට අවසන් කරන්න කාලය ඇවිල්ලා තිබෙන නිසා සමුදෙන්න සිද්ධ වෙන ඔබ දෙපළට බොහොම ස්තුතියි අයිබුවන් කියලා සමුදෙනවා. විශේෂයෙන් මතක් කරනවා මෙතුමා සහ මෙතුමිය සඳහන් කරපු මේ කාරණාත් එක්ක ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන අත්වල සපයා ගන්න අපි අදට සමු ගන්නවා. ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහී දවසක් ගිහිලෙන්න.
ජීවී